තිරුණසන් ස්වාමීන් නිවනට යන මාර්ගය හැටියට අපි ඉගෙනගෙන තියෙනවා දුක, දුකට හේතුව දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය කියලා. අපිට යම් අවස්ථාවක තරහ යන්තින් ඒ ඉහත ක්‍රමය අනුගමනය කළොත් අපිට අය කවදාවත් තරහ යන්නේ නැද්ද? එතුරින් අපිට නිවනක් දකින්න පුළුවන්ද කියලා සවනාස් මට තියෙන ප්‍රශ්නය. සවනාස්, මේ දවස්වල ලංකා ගොඩක් කතාන මාතෘකාවක් තමයි ජනාධිපතිවරණේ. ඉතින් දැන් බුදුහාමුදුරන් කාලෙත් විවිධ රජු රාජපාලනය කරා. අපට බුදුහාමුදුරු ඒ කාලේ දේශනා කරපු දේශනා අනුව ඒවා වර්තමානට කොහොමද ගලපගෙන නිවැරදි නායකයෙක් තෝරගන්නේ, මොන වගේ ගතිගුණද අපි බලන්න ඕනේ? සවනාස් මට ප්‍රශ්නයක් තියෙනවා. අපිට දෙයක් නොලැබීම කියන්නේ අපේ අවාසනාවද? එහෙම නැත්නම් අපිට දෙයක් නොලැබෙන්නේ ඊට වඩා හොඳ දෙයක් අපිට ලැබෙන්නේ? දැන් අපි නිදා ගන්නකොට අපි හීන දකින්නවා. ඔව්. සිතුවිලි එක ගැටෙනවා. ඒත් සමහර දවසක් මොකද ගැටෙන්නේ? සිතුවිලි එක ගැටෙනවා. හීන වලදී? ඔව්. හා. ඒක ෆයිට් කරනවද, බොක්සින් ගහ ගන්නවද? එක එක විදිහේ. ආ. සමහර දවසට අපි හීන දකින්නේ නැහැ. එතකොට අපි යම් කිසි දානයක දෙන්නේ කර්මයක් කියන එක වරදී, කියන්නේ වරදින්නද තියෙන නැත්නම් එහෙම නැතුව හරියන විදියටත් තියෙනවද කර්ම කියන එක? සංසාරේ භවයෙන් භවයට එකම හිතක්ද මේ ගමන් කරන්න කියන්නේ? අපි සමාජයේ ඉන්නකොට දැකලා තියෙනවා, අහලා තියෙනවා, මේ එක එක්කෙනා කියනවා මේ මම ධර්මාභෝධයට පත් වෙලා මම මෙහෙමයි මං සෝවාන් වෙලා එහෙම කියලා. එතකොට මේ සාමාන්‍යයෙන් දැන් කෙනෙක් ධර්මාභෝධයට පත් වුණා කියලා ඒකේ යම් කිසි සීමාවක් තියද, එහෙම නැත්නම් ඒ කියන්නේ අපි කොහොමද එහෙම කෙනෙක් අඳුරගන්නේ? දරුවන්ට නොමිලේ ඉගෙනීමට ඔබත් දායක වන්න. නාලන්ද විශ්වවිද්‍යාල පදනම පරිත්‍යාගී හදවත් ඔබ ලස්සන කරයි. මිහිඳු මහරහතන් වහන්සේ උතුම් ශ්‍රී සද්ධර්මයේ රැගෙන ලක්දිවට වැඩම කර උතුම් පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනු. ඉතින් සුපුරුදු පරිදි ඒ දහම් සිසිලෙ අපේ සිතත් ආලෝකමත් කිරීමට යෝන් සිතිර දහම් සිසිල වැඩසටහනට ආරම්භ කිරීමට මත්තෙන් පූජිතිතගලේ ආනන්දසිරි ස්වාමීන් වහන්සේම ගෞරව පූරකව පිළිගනු ලබනු. අපේ යෝන් සිතිර දහම් සිසිල 20 වන වැඩසටහනට අවසරයි ස්වාමීන් වහන්ස. අද පොසොන් පුර පසළොස්වක පොහොය දවස. ඉතින් ඇත්තටම ලංකාව ඉතිහාසයේ සංකේතයක් වශයෙන් ගත්තොත් අපේ නම් මේ දූපතක් නේ, මේ රට තාමත් දූපතක්. මේක මිනිස්සු ගොඩක් තාමත් දියුණු නැහැ. මේ රටට ආවා තීතේමාමු නැවක් තමයි මිහිඳු හාමුදුරුව ආපු එක. ඊට පස්සේ සංගමිත්තා තෙරණි, ඊට පස්සේ ආවේ වස්කෝදගාම. බැරි වෙලාවත් ඔයිතුන ආවේ නැත්තම් අපි තාමත් මීටත් වඩා රන්දමන් කියලා දූපත් ටිකක් තියෙනවා අපේ රටේ. තාමත් හෙලිකොප්ටර් යනකොට ඒවට ගල් ගහන. ඒවට මිනිස්සුන්ට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. එහම ඉන්දියාව ආශ්‍රිත ඒ දූපත් වර්ගයක් තියෙන තාමත් එහෙමයි. ඒවට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ, බෝට්ටුවක් කවක් ගහලා මරනවා. වෙන කියන්නේ ලෝකේ මහද්වීපීය දැනුම නැහැ. මිහිඳු මහරහතන් වහන්සේගේ ඒක රාජ්‍යතාන්ත්‍රික පැමිණීමක්. ධර්මාශෝක අධිරාජ්‍යයක මහා එයා බැලුව යුද්ධ කළ අධිරාජ්‍යයක් ගොඩනගා ගන්නට වඩා හොඳයි. බුදුහාමුදුරුවෝගේ ධර්මයේ ලස්සනයි. ඒක මිනිස්සුන්ගේ හිත නිවෙනවා. ඒ පණිවිඩයත් යවන ගම යම් කිසි ආකාරයක අධිරාජ්‍යමය බලයක් මේ ආසියාවේ තියාගන්න. ඊට පස්සේ ඉන්දියාවේ ධර්මාශෝක රජතුමාගේ පස්සේ එහෙම අධිරාජ්‍යෙ බිහි වෙලා නැහැ. දැන් මේ මෑත කාලේ තමයි නැවත බලය ඒගොල්ලෝ බලවත් වෙමින් පවතින්නේ. ඒහි මේ ලංකාව කියන මේ දූපතට එව්වා වෙනම මේ ජන කණ්ඩායම දැනුවත් කරන්න මිහිඳු හාමුදුරු ප්‍රමුඛ පිරිසක්. දෙදෙන මිහින්තලාව කියලා කියන්නේ මේ මිහිඳු හාමුදුරුව පැමිණීමත් එක්ක උන්වහන්සේට විහෙර විහාර කරවලා ඒ ඉන්න පහසුකම් දීලා ඒ ගුරුහරුකම් ගන්න ඒ හදිච්ච ස්ථාන. ඒ තමයි එතන තමයි සංකේතය. ওই ගල උඩ 7 දෙනෙක් ඉන්නව ඒව ඉතින් අර සාහිත්‍ය විසින් නිර්මාණය කරපු දේවල්. නමුත් මේ මිහින්තලාව තමයි සංකේතය. ඉතින් ඒකත් එක්ක ගොඩක් සෙල්ලිපි තියෙනවා, කටාරම් පූජා කරපුවා ගොඩක්. මම දැන් අද උදේත් බැලුවා සෙල්ලිපි ගණනාව. මේ ඒකේ තියෙන විස්තර මොනවද කියලා. ඉතින් ඒක ගොඩක් මහාචාර්ය සෙන්රත් පරණවිතාන මහත්මයා ඒ පරිවර්තනය කරලා තියෙනවා. ඒක අන්තර්ජාලයට ගියත් ගහලා යම් කොටසක් බලා ගන්න පුළුවන්. ඉතින් එහෙම ඒකේ පැමිණීමත් එක්ක තමයි අපේ ගොඩක් මේ වෙනස් වුනේ. ඊට කලින් ඉතිහාසය අධ්‍යයනය කරලා බැලුවහම කියනවා මෙහි මහාන වෙච්ච අය ඉඳලා තියෙනවා ඉන්දියානු ආභාෂයත් එක්ක.
ඒව තිබුණාත් අර නිකම් පුනරුදයක් වගේ පිබිදීමක් වගේ ඇතිවෙලා තියෙන එතනින් පස්ස. අපි එතකොට ඒකත් එක්ක අපිට කියනවා කලාව, ධර්මය ගෙනාව නිවන් දකින්න. හිත නිවා ගන්න ප්‍රඥාව තියෙන අයට කතා කරන්න තියෙන ලෝකෙ ශ්‍රේෂ්ඨ ඉගැන්වීමක් කියලා. ඊට අමතරව කලාව එතනින් පස්සේ ඒ මිහිඳු හාමුදුරුවෝගේ ආගමනයක් පස්සේ ලංකාවේ කොච්චර කලාව පෝෂණය වෙලා තියෙනවද, නිර්මාණ ශිල්පේ, ගෘහ නිර්මාණ ශිල්පේ වගේ හැම එකක්ම ගොඩාක් පැති මිනිස්සු දියුණු කරගෙන තියෙනවා. ඉතින් ඒ අදටත් මිහිඳු මහරහතන් වහන්සේට කියන්නේ දෙවෙනි අනු බුදුහාමුදුරුවෝ ඇවිල්ලා වට වගේ බුදුහාමුදුරුවන්ට පස්සේ බුදු වුණා කෙනෙක් වගේ දෙවෙනි අනුබුදු කියලා තමයි අපි ගෞරවයට ලංකාවේ මිනිස්සු ඉතිහාසයේ ඉඳලම කියලා තියෙන්නේ. ඒයි අපේ ලයිෆ් එක, අපේ ජීවිත වෙනස් කරයි ආපු දැනුමෙන්. මිනිස්සුන්ට අලුත් දැනුම ආවේ නැත්තම් මිනිස්සු පරණ වෙනවා. දැන් අද කාලේ ගත්තාම අලුතෙන් දැනුම එන මාධ්‍ය අන්තර්ජාලය තීර නිසා මහද්වීපීය දැනුම වේගයෙන් එනවා. ඒ වගේ මේ දැනුම තීන මිනිස්සු මේ රටට ආවිල්ලේ දැනුම බෙදලා දුන්නොත් අපි තව තව දැනුවත් වෙනවා. එහෙම නැත්තම් ඔයාලා හිතන්න අපිට ওই තියෙන දැනුම් සම්භාරය අපේ ඔළුවට ආවේ නැත්තම් අපි මොන වගේද කියලා. එහෙම ආපු නැති මිනිස්සු ඉන්නවනේ. දැන් අපේ ගමේ ඉන්න මෙතනම සිසිර කියලා කෙනෙක්, එයා ඒව එයාගේ ඔළුවට දාගෙන නැහැ. එයා ඒව ඩිවලොප් වෙලා නැහැ. එතකොට පේනවනේ එයා ජීවත් වෙන විදිහ. නේ? එහෙම දැනටත් අපේ රටේ ඉන්නවා ඒ දැනුම ඇබ්සෝබ් කරගන්නේ ඒව දන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. ඒ වගේ මිනිස්සෙගේ ජීවිතය වගේ තමයි අපේ ජීවිතත් තේරෙන්නේ. එතකොට අලුත් දැනුමෙන් තමයි මිනිස්සු අලුත් වෙන්නේ. අලුත් පරිකල්පනයන් නැති වෙන්නේ. අලුත් චින්තනයන් නැති වෙන්නේ. මිනිස් ශිෂ්ටාචාරය ඉදිරියට යන්නේ. ඇත්තටම මිහිඳු හාමුදුරුවෝගේ පැමිණීමත් එක්ක අපේ ඒ කාලේ ලංකාවේ වල හිතන්නේ කොච්චර වගේ ජනගහනයක් ඉන්නේ නැතිද? මිහිඳු හාමුදුරුවෝ එන කාලේ සාමාන්‍ය ජනගහනය කීයක් වෙන්නේ නැතිද? ඈ කොච්චර වගේ ඉන්නේ නැද්ද? මිනිස්සු හිතන්නේ කීයක්ද? ඈ දැන් ඉන්න 2,20,00,000 ඈ ඒ කාලේ කීයක් වෙන්නේ? කිස්තු පූර්ව 247 නේ ඇවිත් තියෙන්නේ. හරිනම් දත්ත හරිනම් ඒ කාලේ ලංකාවේ ජනගහනය කීයක් ඉන්නේ? ඈ මිනිස්සු හිතන්නේ කීයක්ද? සුළු ප්‍රමාණයක් කීයද? 17,000? ඈ ඈ ලස්ස විස්ස ඈ මොහොම කියන්නේ මොකද? නැහ හිතලා කියන්නේ. හිතලද? නැත්නම් බලලා තියෙනවද? දැන් ඔය සංඛ්‍යාලේ කියන දත්තත් තියෙන අන්තර්ජාලයට දාලා ගොඩක් බලන්න. ඒ කාලේ මම බලනවා බුදුහාමුදුරු ඉන්න කාලේ කොහොමද ලෝක ජනගහනය කීයක් ඉන්නේ නැතිද? මිහිඳු හාමුදුරුවෝ ඉන්න ආපු කාලේ බොහෝ දුරට 114,000 15,000 ඒ වගේ කාලයක් තමයි ඉන්නේ තේ ලංකාවේ. කියන්නේ මොකද? පොවාඩු පිළිස අද ගත්තොත් පින්ලන්තේ, නෝර්වේ වගේ රටවල 150,000ක් නැහැ ජනගහනය. නවසීලන්තේ 150,000යි අන්තම් පහු කරා. 55,000ක් වගේ දැන්. ඒ වගේ දැන් නවසීලන්තේ අපි වගේ 12,000ක් විශාලයි. රටක් වශයෙන් ගත්තොත් ජනගහනය මිලියන 5.5. අද තව අවුරුදු මීට අවුරුදු 20කට කලින් බැලුවොත් 40,000ක්වත් නැහැ. ඈ ඒ වගේ 116. ඊට පස්සේ නමුත් දැන් මේ පැමිණීමත් එක්ක මේක දියුණු වෙලා ජනගහනය එන්න එන වැඩි වෙලා තියෙනවා. නේ? දැන් මිලියන 22ක්. එතකොට ඒ විදිහට මේ ඒ ඔය දත්ත තියෙන ගිහිල්ලා බලන්න. මිනිස්සු අර සාමාන්‍ය හිතන්නේ නැතුවට කෝටි ගණන් රහතන් වහන්සේලා ආවා, මිලියන ගණන් අහසින් ආවා කියලා කියන්නේ. නමුත් යම් කිසි විද්‍යාත්මක පර්යේෂණ ඔස්සේ පිටිපස්සට කරපු ඒවා පේන ලෝකේ රටවල් වල ඉන්දියාවේ පවා හිටපු ජනගහනය බුද්ධ කාලෙ වෙනකොට. ඉතින් ඒවත් එක්ක ඒ මිනිස්සු දැන් අද බලුවත් අපිට තියෙනවා දැන් සුදු ජාතික අය එන්න කලින් අපේ අකුරු ලිව්වා. අපිට අකුරු සාහිත්‍යයක් තියලා තියෙනවා. ඒ කියන්නේ අකුරු ඉතිහාසයක් තියලා තියෙනවා. ඒ වගේම අපි පාලි ගාථා, සංස්කෘත ඒවා පාඩම් කරනවා. බුදුර ඒ කියන්නේ දැනුමක් අපි එකතු කරගන්න. අපි ළමයේ පුංචි කාලේ ඉඳලා අකුරු කියවන තැන ඉඳලා දිනු කරලා තියෙනවා. ඊළඟට වේද ගන්ධ, යන්ත්‍ර මන්ත්‍ර, ඊළඟට මොකද්ද පෙරදිග වෛද්‍ය ක්‍රම ගොඩාරියක්, ජ්‍යොතිෂ ක්‍රම ගොඩක් දිනු වෙලා තියෙනවා. ඒවත් එක්ක මිනිස්සු ටිකක් නොලෙජබල් වුණා. ඒ අතර කාලය ඔහොම ගත වුණා. හැබැයි යුරෝපය එතනින් ගියාට පස්සේ අප්‍රිකානු මහද්වීපයේ දැනුම අපිට ආවේ නැහැ.
අන්න ඒ තමයි අපි ආක්‍රමණයත් එක්ක අපිට ආවේ. දැන් අපි ඉස්කෝලේ ඉගෙන ගන්නේ මොනවද? ඉංග්‍රීසි අධ්‍යාපනය, වෛද්‍ය විද්‍යාව කියලා ඉගෙන ගන්නේ. ඉන්දියාවේ ගණිත ක්‍රම තිබුණා. නමුත් අපිට ගණිතය ගොඩක් ඇවිල්ලා තිබුණේ නැහැ. අරගෙන ආව තව ගණිතය බටහිර හින්දු අරාබි ලංකා ඒ වගේ දේවල්. ඒවත් එක ඩිවලොප් වෙලා අද මේ අපි මේ වාඩි වෙලා ඔයගොල්ලෝ ඉන්න තැන අපි දැන් මේ තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. දැන් මේ යුගය කියන්නේ ඔයාලා දැන් IT කරන නිසා යම්තාක් දුරකට තේරෙනවා. නමුත් තාමත් ඔයාලා දන්නෙත් නැහැ, උගන්නන අය දන්නෙත් නැහැ. මොකද මේක උඩම දැන් ඔය ප්‍රදීපාවේ IT ශාස්ත්‍රයේ top level එකේ මිනිහ. මේ වගේ අයත් එක්ක කතා බහ කරගත්තම අපිට හිතන්නත් බෑ මොකද්ද ඒ තරමට මේ ලෝකයේ කියන්නේ අනිත් පැත්ත ගහලා තියෙන්නේ නේද? දැන් අපි මට ප්‍රදීප් වෙනවා අර Elon Musk කොහොමද සැටලයිට් 36,000ක් උඩ මෙහෙම කරකවල කරකවල ලෝකේ පෘථිවිය ඕන තැනකට data දෙන්නේ කියලා. ඒක තනිකර physics තියෙන්නේ. මේ යා පෙන්නු අරගෙන සමාහිතට මට කොහොමද ඒකේ තියෙන theories මොනවද පාවිච්චි කරපු තියෙන දේවල්. ඉතින් ඒකත් එක්ක එහෙම දැන් AI කියන්නේ કૃત્રિમ බුද්ධිය. දැන් අපි හිතන කවාගේ ඔය හිතන કૃત્રિમ පරිපත හදලා. හරිද? දැන් ඒවා හිතන වේගი අපිට වඩා වැඩි. ඒවා තියෙන අපේ මොළේට වඩා දැනුම් සම්භාරයක් ඒගොල්ලෝ දත්ත වශයෙන් එකතු කරන් ඒව ක්‍රියේට් කරනවා. ඒක නිසා ඉදිරි අවුරුදු 10 දී ලෝකේ කොතන තියෙනද කියලා කියන්න බෑ. බොහෝ දුරට අඟහරු වලට උදේ ගිහිල්ලා ලබන අවුරුදු ට්‍රිප් එකක් ගිහිල්ලා එනවා කියන එක මහා පුදුමයක් නෙවෙයි. ඒක වෙන්න පුළුවන්. ඒ තරමට ඒක දැන් හදට යන්න බැරි අපිට ඒවයි ට්‍රිප් එකක් යන්න පුළුවන් වෙන එක අපි රැස් දෙකෙන්ම දැක ගන්න පුළුවන්. ධනෙ තියෙන මිනිස්සු යනවා. ඒක නිසා මේ ඊට අමතරව තව අපිට හා තියෙන ලෝක දැන් 1977 යවල තියෙන වොල්ග කියලා මේ එකක් සෙනසුරුගේ බ්‍රහස්පතිගේ දත්ත ගන්න. ඒ කියන්නේ තොරතුරු එකතු කරන්න. ඒක දැන් මේ ප්ලූටෝත් පහු කරලා දැන් අවුරුදු 50කට වැඩි මම ඒක බැලුවා ඒ නාසයකින්. ඒකත් මාස ගාණක් ඒකේ සම්බන්ධතා බිඳ වැටිලා අයිත් මෙහි ඉඳන් ඇක්ටිව් කරන ඒ සම්බන්ධතා කොහොම හරි ඒක සාර්ථක වෙනවා. දැන් අපේ සෞර ග්‍රහ මණ්ඩලයෙන් එහාටත් ඒක ගිහිල්ලා එහෙ දත්තත් එනවා. ඉස්සරහට કૃત્રિમ බුද්ධිය උපකාරයෙන් ඒවැය තොරතුරුත් එනකොට සමහර වෙලාවට මිනිස්සු හොයාගන්න පුළුවන් යම් යම් ක්‍රම මේ විශ්වයෙන් එහා මේ සෞර ග්‍රහ මණ්ඩලයෙන් එහාට යන ඒවත් පුදුම දේවල්. ඒ වගේ තාත්තේට මිනිස් දැනුම වර්ධනය වෙලා. නමුත් බුද්ධ කාලෙත් මිනිස්සුන්ට මානසික ප්‍රශ්න තිබුණා. මිහිඳු හාමුදුරුවෝ ලංකාවට එන කාලෙත් මිනිස්සුන්ට මානසික ප්‍රශ්න තිබුණා. අදත් මිනිස්සුන්ට මොකද්ද මානසික ප්‍රශ්න තියෙනවා. කොච්චර ඔය ඉස්සරහට කියන අපි ඔය කාලයට ගියත් මිනිස්සුන්ට මානසික ප්‍රශ්න නැති වෙන්නේ නැහැ. ඒ නිසා බුදු හාමුදුරුවෝ දේශනා කරපු ධර්මය ත්‍රිකාලිකයි. මොකද ත්‍රිකාලිකයි කියන්නේ ඕන කාලයක මනුස්සයෙන්ට ප්‍රයෝජනෙට ගන්න පුළුවන් ඒ ඉගැන්වීම බුදුන්ගේ ඉගැන්වීම. ඒ පණිවිඩය මිහිඳු හාමුදුරුවෝ ගෙනාවේ. මට පෙන්වන්නුනේ ලෝකයේ කොච්චර දැනුමින් එහාට ගියත් මිනිසුන්ගේ මානසික ප්‍රශ්න වලට මේ බුදුහාමුදුරුවෝ ඉගැන්වීම හැමදාම අප්ඩේට් වෙවි පාවිච්චි වෙනවා. ඒකේ වටිනාකම අඩු වෙන්නේ නැහැ. ඒක මිනිස් මනසට ඇතුළු වුණාට පස්සේ මිනිස් මනස ප්‍රඥාවෙන් දිනු වෙනනේ ඒක නතර වෙන්නේ. දැන් මෙච්චර දිනු වෙලත් බුදුහාමුදුරුවෝ ඉගැන්වීම මේ ශ්‍රේෂ්ඨ මිනිස්සු හැමගේ ඒ විද්‍යාඥය පවා ඒගොල්ලෝගේ මානසික ප්‍රශ්න වලට යම් යම් දේවල් වලට භාවිතා කරලා ඒගොල්ලෝ උදාහරණ අරගෙන තියෙන යම් දේශන කරනකොට අපිට පේන බුදුහාමුදුරුවෝ කිව්වේ නම කියලාම උදාහරණ කියන. ඉතින් ඒක නිසා ඒ බුදුන්ගේ ඉගැන්වීම අපේ ජීවිතය ඇතුළට ඇතුල් කර ගැනීම එක පුදුම වාසනාවක්. මේ වාලටත් මේ අවුරුදු දෙක දැන් අද 20 වෙනිදා සටහන කිව්වා මේ ඇතුලේ යම් තාක් දේවල් පැහැදිලි කරලා දුන්නේ මේ බුදුහාමුදුරුවන්ගේ ඉගැන්වීම තුළ. ඉතින් අද අපි ප්‍රශ්න අහමු. එතකොට මම මේ බුද්ධ දේශනාවත් සම්බන්ධ කරගෙන මේ ඉස්සරහට උත්තර දෙන්න. ජීවන් සන්නේ නිවනට යන මාර්ගයේ හැටියට අපි ඉගෙනගෙන තියෙනවා දුක, දුකට හේතුව දුක නැති කිරීමේ මාර්ගය කියලා. ඔව්. අපිට යම් අවස්ථාවක තරහ යද්දී මේ ඉහත ක්‍රමය අනුගමනය කළොත් අපිට අය කවදාවත් තරහ යන්නේ නැද්ද? ඒ තුලින් අපිට නිවන දකින්න පුළුවන්ද කියලා දැන් සනාස් මාට තියෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ උදාහරණයක් කිව්වොත්. ආයෝ දැන් ඒක අනුගමනය කරොත් තරහ යන්නේ නැද්ද? එහෙමයි. ඒ තුලින් නිවනට යන්න පුළුවන්. ඒයි කවදාවත් තරහ යන්නේ නැද්ද කියන්නේ? එහෙමයි. නෑ, එහෙම ගන්නේ නෑ. අයි අපිට තරහ යන්න හේතුව මොකද්ද? අපි අකමැති දෙයක්. අපි අපේ බලාපොරොත්තුවක් බිඳ වැටිලා. අපි අකමැති දෙයක් සිද්ධ වෙලා. එතකොට අපි බලාපොරොත්තු තියාගන්න කම්ම. ඒව බිඳ වැටෙන කම්ම. අපිට තරහ යන එක නතර වෙන්නේ නෑ. නෑ.
එතන යාට තරහ කියන්නේ මොකද්ද? තරහ කියන්නේ මොකද්ද? අරමුණේ ගැටීම. ඒ කියන්නේ අපි හිතට එන අරමුණට අපි කැමති නැහැ. ඒ අරමුණට අපි කැමති නැහැ. අපි ඒකට කියන දේශය කියලා. මොකද්ද? දේශය. මම අර අයිත් කියලා දෙනු දේශය. ඔයාලා දන්නේ අර ගහ ගන්න එන, බැන ගන්න එන, ප්‍රතික්ෂේප කරන්න එන දේශය විතරයි. දේශය නමුත් ආ ප්‍රවේද තියෙනවා. අපිට යමක් දැකලා පිළිකුල් ඇතෙන්නේ. අපි ඒ වෙලාවේ අරමුණේ ගැටලද අරමුණ විඳිනවද? මොකද්ද වෙන්නේ? දැන් අපි දැක්කම මලකුණක් දැක්ක කියව මෙතන යනකොට මල පහ කොට එතකොට අපිට ඒක ගැටෙනවද නැද්ද? උත්තරද? ගැටෙනවා. ඒ කියන්නේ අපි ඒක හිමත යුනට කැමති නැහැ. ඒ එතන බිඳ වැටෙලානේ. ඒකට කියන්නේ මොකද? දේශයේද පිළිකුලද? අපිට ඒ වෙලාවේ තියෙන පිළිකුලද දේශයක්ද? පිළිකුල. පිළිකුල. ඒකත් දේශයම තමයි. කවුරුරි එපා වෙනවා. මට එයා එපා වෙනවා. එතකොට අරමුණේ ගැටිලද නැද්ද? ගැටිලා. ඒකත් දේශයම තමයි. එතකොට මේ දේශය අපේ ජීවිතවලට මේ රෞද්‍ර දේශය ගැන තමයි ඔයගොල්ලෝ කතා කරන්නේ. නමුත් දේශය වෙන 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 මොඩල් වලින් අපේ ජීවිත වලින් අපේ හිතෙන් එළියට පනිනවා. ඒ හැම එළියට පනින ගම පනිනේ අපි ඒකට කැමති නැහැ. මොකද්ද වෙන්නේ? ඒ සිද්ධියට අපි කැමති නැහැ. අපි කැමති අකමැති දේවල් බලාපොරොත්තු හිතේ දාගෙන ඉන්න තාක්කල් අපේ හිතේ තියෙන මොකද්ද? තරහ නැති වෙන්නේ නැහැ. හරි? දේශය අපේ හිතේ පනින. එතකොට අපේ හිතේ යම් බලාපොරොත්තු අඩු වුණොත් තියෙන විදිහ ඒ විදිහටම පිළිගන්න පුළුවන් වුණොත් අන්න ඒ වෙලාවට දේශය ඇති වෙන්නේ නැහැ. ඒක තමයි උත්තර. සනස් මට තව ප්‍රශ්නයක් තියෙනවා. අපිට දෙයක් නොලැබීම කියන්නේ අපේ අවාසනාවද? එහෙම නැත්නම් අපිට දෙයක් නොලැබෙන්නේ ඊට වඩා හොඳ දෙයක් අපිට ලැබෙන්න? දෙකම. දැන් ගොඩක් දුරට තමන් හිතන විදිහ අනුව තමයි. තමන්ගේ ඒ දේ නොලැබීම නිසා තමන්ගේ අවාසනාව කියලා. එතකොට මොකද්ද? ඒක අවාසනාව. ඒ හිතන්නේ එහෙමනේ. එතකොට හිත දුර්වල වෙනවා, කඩා වැටෙනවා, බිඳ වැටෙනවා. තමන් හිතුවොත් මේ දේ නැති වෙච්ච එකම තමයි හොඳ. මීට වඩා හොඳ දෙයක් හම්බ වෙයි. අර නරියා මේ මිදි තිත්තයි මට මේක එපා. එතකොට ඒක මොකද්ද? වාසනාව. වාසනාව දෙයක් ලැබීම හෝ නොලැබීම නෙවෙයි, තමන්ගේ හිතේ සතුට කඩා වැටෙන්නේ නැති එක. දැන් තමන් සතුටින් නම් ඒ දේ ලැබුණත් නැතත් වාසනාවන්තද අවාසනාවන්තද? වාසනාවන්ත. අන්න ඒක. එතකොට තමන්ගේ හිත බිඳ වැටෙන්නේ නැති එකක් මත තමයි වාසනාව අවාසනාව රඳාපවත්. තමන්ගේ හිත බිඳ වට ගන්න නම් අවාසනාවන්තයි. තමන්ගේ හිත නැගිට ගන්න නම් වාසනාවන්තයි. දරුවන්ට නොමිලේ ඉගෙනවීමට ඔබත් දායක වන්න නාලන්දා විශ්වවිද්‍යාල පදනම පරිත්‍යාගී හදවත් ඔබ ලස්සන කරයි. සමනස මේ දවස්වල ලංකා ගොඩක් කතාන මාතෘකාවක් තමයි ජනාධිපතිවරණේ. ඔව්. ඉතින් දැන් බුදුහාමුදුරන් කාලෙත් විවිධ රජු රජරාජ පාලනය කරා. අපට බුදුහාමුදුර ඒකා දේශනා කරපු දේශනා අනුව ඒවා වර්තමානට කොහොමද ගලපගෙන නිවැරදි නායකයෙක් තෝරගන්නේ, මොන වගේ ගතිගුණද අපි බලන්න ඕනේ? මෙහෙමයි බුදුහාමුදුරන් දීඝනිකායේ තියෙනවා සෝණ දණ්ඩ සූත්‍රය. මොන මතකද? සෝණ දණ්ඩ සූත්‍රය, දීඝනිකායේ සූත්‍රය. එතෙන්දී පෙන්නනවා මේ වගේ දුප්පත් රාජ්‍යයන් නැගිට වෙන විදිය. හරිද? එතකොට දීඝනිකායේ බැලුවොත් පළවෙනි එක බ්‍රහ්මජාල සූත්‍රය, දෙවෙනි එක සාමාන්‍ය ඵල සූත්‍රය, තුන හරි හතර හරි සූත්‍ර දෙකක තියෙනවා. එතකොට ඒකේදී පෙන්නනවා අර එතන ඇවිල්ලා යා ඉන්නේ මම හිතන්නේ මේ කූට දන්ත. කූට දන්ත කියන කෙනා එයා එනවා මේ යෝකු යාගයක් කරන්න. හරක් 500ක් ගැට ගහලා ඒව මරලා යාගයක් කරන්න, දානයක් දෙන්න. එතකොට බුදුහාමුදුරු ඇවිල්ලා කිව්වම මේ සත්ව හිංසාව එපා කරන්න, ඒක මහා දානයක් නෙවෙයි, පෙර මෙන්න මෙහෙම දානයක් කෙනෙක් දුන්න කියලා පෙර කතාවක් කියලා. ඒකේ මුලින්ම පෙන්නනවා මේ පුරෝහිතගෙන රජතුමාට උපදෙස් දෙනවා. මොකද්ද? දැන් මිනිස්සු ගොඩක් දිලිඳුයි. මේ මිනිස්සුන්ට බව, ඒ කියන්නේ වගා කරගන්නේ පහසුකම් දෙන්න. එහෙම දෙන්න. දිරිමත් කරන්න. අන්න එහෙම එහෙම ගෙනල්ලා ඊට පස්සේ අටකොටු පිරලා යනවා. අන්න එතකොට මේ මිනිස්සු පොළඹවලු දන් දෙන්න. ඒක ලස්සන. ඒක ගොඩක් දිග සූත්‍රයක්, කූට දන්ත සූත්‍රය. එතකොට එයාට ලස්සනට පැහැදිලි කරලා දෙනවා. ඊට පස්සේ එහම දානීය ආනිසංස, මෛත්‍රී ආනිසංස, අනිත්‍ය ස්වභාවය නිවන දක්වා මේක විස්තර කරන ඉතා දිග සූත්‍රයක්. එතෙන්දී පැහැදිලිවම කරලා දෙන පෙන්නනවා මේ රජ ඒ කියන්නේ කඩා වැටිච්ච රාජ්‍යයන් නැගිටවන්න කොහොමද උපදෙස් දෙන්නේ කියලා. මේක බලා ගන්න පුළුවන්. එතනින් ගියාට පස්සේ තවයි පාලකේ තෝරගනකොට එයා සතර අගතියෙන් තොර වෙන්න ඕන කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. මොකද සතර අගතිය කියන්නේ ඡන්ද, දේශ, බය, මෝහ. ඡන්දය කියන්නේ මම එයාට කැමති, ඒ නිසා මම එයාට දඬුවම් දෙන්නේ නැහැ. එතකොට එයා ඡන්දයෙන් අගතියට ගිහිල්ලා, කැමැත්ත නිසා අගතියටපත් වෙලා. දැන්
කවුරුවාරි අපි කියමු මිනිසුරුවරයකින් ඔය එන කෙනා යාළුවෙක්. ඒ නිසා එයා වැරදි දඬුවම් දෙන්න බේරල යවනවා. එතකොට ඒක ධර්මානුකූලද නැද්ද? ධර්මානුකූල නැද. පාලකයා ඉන්නවා, එයාට පේනවා මේ ඇමති හොරකම් කරනවා. හැබැයි එයා ගොඩක් හිතවත්. එයා එයාට ගොඩක් උදව් කරලා තියෙනවා ඡන්දවලට. දැන් රටේ මහජන දේපල සොරා ගන්නවා. එයා නිහඬව ඉන්නවා. එයා රැක ගන්නවා. ෆ්ලයිට් වලින් ගිහිල්ලා කුඩු බිස්නස් කරන අය බේර ගන්න. එතකොට මොකද? එතකොට එයා අගතියට ගිහිල්ලා තියෙන මොකද? කැමැත්ත නිසා අගතියට ගිහිල්ලා. අන්න එතකොට මොකද වෙනවා? එයා පාලකයට සුදුසු නැහැ. ඊළඟ දේශය නිසා දැන් එයාත් එක්ක එක්කෝ තරහක් තියෙන මොකක් හරි යම් තැනකදී බැනලා ගැටීමක් ඇතුළ ඒක දියුණු වෙලා දියුණු වෙලා ඇවිල්ලා. එතකොට අරයාට බලය හම්බුනහම අර මනුස්සය විනාශ කරනවා. අර තරහ නිසා විනාශ කරනවා. එයාගේ යාළුවන්ට දෙනවා පලි ගන්නවා. එයාගේ පවුලයාගෙන් පලි ගන්නවා. ඒ වගේ එයා හිරගත කරනවා. ඒ වගේ දේවල් කරනවානේ පාලකයෝ. ඒකට කියනවා දේශයෙන් අගතියට ගිහිල්ලා. එතකොට එහෙම රටක් නායකයෙක්ට සුදුසු නැහැ. බය. ඊළඟට එයාට බයයි. මෙයා හරිම දක්ෂයි. මෙයා මගේ රාජ්‍ය පැහැරගනියි දන්නේ නැහැ. මිනිස්සු මෙයාට කැමති වේද දන්නේ නැහැ. එහෙම නැත්නම් එයා කරපු හොරකම් මෙයා මේ මාධ්‍යවේදියා එලි කරයිද දන්නේ නැහැ. ඒ නිසා මේ බය නිසා ඒගොල්ලෝම විනාශ කරනවා. අර එයාගේ බලය පාවිච්චි කරලා. එතකොට කියන බයෙන් අගතියට ගිහිල්ලා. කියන්නේ ඡන්දය නිසාවත්, දේශය නිසාවත්, බය නිසාවත්, මොහේ නිසා. එතකොට මම කියන්නේ උදාහරණයක් වශයෙන් ගත්තොත් ඒ වගේ පුද්ගලෝ ওই සතරාගතියෙන් වැඩ කරන මිනිස්සු රටකටපත් වුණොත් ඒ රට විනාශ වෙනවා. ඒක එහෙම තමයි. එතකොට බුදුහාමුදුරුවෝ කියන රජ කෙනෙක් වෙන්න පුළුවන්, ඒ ප්‍රාදේශීය පාලකයෙක් වෙන්න පුළුවන්. එයා සතරාගතියෙන් වැඩ කරනවා නම් ඒ ප්‍රදේශය විනාශ වෙනවා. ඒ රජතුමා ඒ රටේ වැඩ කරන්නේ සතරාගතියෙන් නම් ඡන්දදේශ බයමෝට ලක් වෙනවා නම් මොකද වෙන්නේ? ඒ රාජ්‍ය විනාශ වෙනවා. එතකොට අපි බලන්න ඕන එහෙම වැඩ කරන්න නැති මිනිස්සු ඉන්නවද කියලා. අඩු වැඩි වශයෙන් සමහර මිනිස්සු වැඩ කරනවා, සමහර මිනිස්සු මේ එහෙම කරන්නේ නැහැ. එතකොට මට නම් ඉතින් ඇත්තටම මේ ජනාධිපතිවරණයකට තෝරනකොට දැන් අපි ගත්තොත් රනිල් වික්‍රමසිංහ මහත්තයා. අතොර ගලව දන්නවා ඉතින් බැඳුම් කර වංචාව ආවා. දැන් එයාට තියෙන බලය දැන් ඒ හොරු අල්ලනවද? නැහැ. දැන් එතකොට ඡන්දය නිසා අගතියට ගිහිල්ලා තියෙනවා. එයාගේ හිතවත් කට්ටියනේ අල්ලන්න වෙන්නේ අයිත් ඇල්ලුවොත්. ඈ ඒ බොන්ඩ් වංචාවේදී අල්ලන්නේ හිතවත් අය. එතකොට අපේ රටට නිදහසෙන් පස්සේ ආපු ගොඩාක් අය මම අපි ඉපදිච්ච නැති කාලේ නන්දන මම ඉපදිච්ච කාලේ කට්ටිය ගත්තොත් ඒ හැම කෙනෙක්ම වගේ සතරාගතියෙන් වැඩ කරලා තියෙනවා. ඒ මිනිස්සු සතරාගතියෙන් කියන්නේ එයා දෙනවා එයාගේ එයාට ඡන්දෙ දීපු අයන රස්සාවල් දෙනවා. සුදුසුකම් බලන්නේ ආ මට ඡන්දෙ දුන්නා මේගොල්ලෝ මම රැක ගන්න ඕන කියලා ආපු ගමන් දෙනවා. දුන්න ගමන් ඒ රාජ්‍ය ඉවරයි. අද ආපු හැම කෙනෙක්ම එහෙම දීලා තියෙනවනේ. එතන මේ රාජ්‍ය විනාශ වෙලා දුප්පත් වෙනවා, දිලුඳු වෙනවා. එතන බලන්න ඕනේ එහෙම කෙනෙක් පේන ඉන්නවද කියලා. දැන් කවදා ලීක්වානියු ගන්නකො එයා හොරකම් කරද්දි එයාගේ ඇමති මණ්ඩලය පාහිරේ දාලා තියෙනවා. අහලා නැද්ද? කියන්නේ මේ මිනිස්සේ මොකෙන් වැඩ කරන්නේ නැද්ද? නීතියෙන් තමයි වැඩ කරන්නේ. යාළුකම් වලින් රට පාලනය කරන්නේ නැහැ. ඒ කියන්නේ සතරගතියෙන් වැඩ කළා නැහැ. ඒ නිසා තමයි රාජ්‍ය දියුණු වෙලා තියෙන්නේ. දැන් අදලා තියෙන දියුණු රාජ්‍යවල සිස්ටම් එක හදලා තියෙන්නේ සතරගතියෙන් වැඩ කරන්න බෑ. එතකොට මොකද වෙන්නේ? ඒ රට දියුණු වෙනවා. මොකද මට හිතවත් කියලා වැරදි කරොත් බේරගෙන බේරගත්තොත් ඒ රටට විනාශයක්. මම බය නිසා ඒ මනුස්සයට දඬුවම් දුන්නොත් ඒකත් ලා විනාශයක් නේ. දැන් ලංකාවේ අර ජර්නලිස්ට්ලා මරලා තියෙනවා. තාම අල්ලන්නේ නැහැනේ. ඒ මරලා තියෙන බය නිසා. ඒගොල්ලෝ එළියන ඒවෙන් රාජ්‍යයට ප්‍රශ්නයක් එනවා. එතකොට ඒගොල්ලෝ ඡන්ද බලයේ බිඳන ඒ නිසා මරලා දානවා. ඒක රටකට ලොකු කැලලක් නේ. ඒ නිසා මෝඩකම. Tamanට තේරෙන්නේ මේ ලෝක දේශපාලනේ ලෝකේ යන විදිය තේරෙන්නේ නැත්. නිකන් නැති ප්‍රශ්න ඇති කරගන්න. මොහේ නිසා. ඉතින් ප්‍රධාන ওই හතර තමයි. ඕක ওই දැන් ආයතනික නායකයෙක් වුණත් ওই හතරට නැතුව වැඩ කරනවා නම් දක්ෂ කට්ටිය ඉතුරු වෙනවා. දුර්වලා යනවා. දුර්වල මිනිස්සු හැමතිස්සෙම කරන්නේ අර යාට කේලම් කියලා පඳුරු පාක් උඩම් කියලා ඒව මේව කරලා ඉවර වෙලා එයාගේ කැමැත්ත දිනාගෙන එයාගේ හරි වැරද්ද එතනින් වහගන්නනේ බලන්නේ. එතකොට සතරගතියෙන් තොරව වැඩ කරාම දුර්වල මිනිස්සු ටික අයින් වෙනවා. දක්ෂයෝ ටික ඉතුරු වෙනවා. එතකොට එතන දියුණු වෙනවා. රට කරුණාත් එහෙම තමයි. නේ? දක්ෂ මිනිහට ඉතින් අයි මේ පන්දන් අල්ලා යන්න ඕනේ. එයාට වැඩේ හැකියාව තියෙනවා. අවශ්‍ය දේ කරන ඔච්චර. එතකොට ඇත්තටම ජනාධිපතිවරණයක් එන වෙලාවේ බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙනවා. ඒක වැඩ කරාම මොකද්ද වෙන්නේ කියලා. ඉතින් ලංකාවේ මිනිස්සු කවදාවත් මම නම් හිතන්නේ තමන් වෙන ඡන්දය කියන්නේ කැමැත්ත. තමන් මොකකට හරි පොඩි හේතුවකට කැමති නිසා ඡන්ද දෙනවා මිසක් ඒ පුද්ගලය පිළිබඳව
ජනාධි විසිම ජනාධිපති කෙනෙක් අගමැති කෙනෙක් පත්වෙන කෙන එච්චර විශ්ලේෂණයක් කරන්න නෑ මිනිස්. ඔහ පොඩ්ඩක් උඩින් බලල තමයි දෙන්න මෙයා හොඳයි අරයට වඩා එහෙම නිසා දුන්න ඉවරවුණ නෑ. ඒක නිසා ඊට එහාට දැන් ඔගොල්ලන්ට මේ අහනවනම් ඒ මිනිස්සු ඉතින් එහාට හිතන්නවා නේ. එහෙම කෙනෙක් හොයා ගන්නවනේ. එහෙම නැති තාක්කල් දැන් බුදුහාමුදුරුවන්ගේ කාලේ තිබුණා රාජ්‍ය පාලනය තිබුණා. ඉතින් ඔගොල්ලෝ අහලා තියෙන ඉතිහාසය වලට උගන්වනවා. තව තිබුණා ලිච්ඡවි රාජධානිය තිබුණා. ඒ රාජධානිය පාලනය කරේ මේ මේ වගේ ප්‍රාදේශීය රජවරු කොටසක්. ඊළඟ රජවරු එහෙම මේගොල්ලෝ තමදාම ඉන්නේ මාරු වෙනවා. කියන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තිබුණා. ඒගේ රාජ්‍ය දෙකක තුනක තිබුණා. අංග මගද කාසි කෝසල වජ්ජි මල්ල කියලේ 16 සොළොස් මහා ජනපදවලි කීපයක් දෙකක්ද කොහෙද පාලනය වෙනවා ඒ සිස්ටම් එකට. ඒක රාජ්‍ය පාලනය වෙනවා. රාජ්‍ය පාලනය වෙන ඒවාදී අච්චර සාර්ථකත්වයක් තිබුණේ නැහැ. දැන් ලිච්ඡවි රාජධානී බුදුහාමුදුර පවා ඉන්න කැමති වෙලා. ඒකට හේතුව තමයි හරි සාර්ථකයි හරි ධාර්මිකයි. ඒ තියෙන සම්පත් ලස්සරට බෙදිලා යනවා. රජවරුන්ගේ හිතනොට් අක් ගාලා අනිත් ඒවා අල්ලගන්න යුද්ධ කරන එක එහෙම නැහැ. කියලකු සාකච්ඡාවකින් පස්සේ තමයි ඒ දේවල් සිද්ධ වෙන්නේ. පෞකාලීනව අජාසත්ත ගිහිල්ලා ඒකේ උපක්‍රම කළා කේලම් කියලා කොටවල විනාශ කරා. නමුත් ඒක බුදුහාමුදුරුවෝ හැමතැනම ප්‍රශංසා කරලා තියෙනවා ලිච්ඡවීන්ගේ පාලන ක්‍රමය ගැන. ඒගොල්ලෝ විවස්ථාවක් තිබුණා. ඒ විවස්ථාවට අනුව තමයි ඒගොල්ලෝ වැඩ කරේ. කවුරු පුද්ගලයෙක්ට ඕන එපාකම් අනුව නෙවෙයි. නේද? දැන් අද අපේ රටේ විවස්ථාවක් තියෙනවා. අපි වැඩ වෙන්නේ විවස්ථාවට අනුවද? නෑ. එනේ පුද්ගලයන්ගේ රුචි අරුචිකම් අනුව තමයි ආර්ථිකය තියෙන්නේ. අධ්‍යාපනය තීරණය වෙන්නේ. සෞඛ්‍ය තීරණය වෙන්නේ. එයා ඊළඟ අලුතෙන් පරණේව කොච්චර හොඳ වුණත් අයින් කළා එයාගේව දාගන්නවා. ඒ දේවල් එතකොට මේ රටක් විනාශ වෙලා තියෙනවා. කියන්නේ අපි ලෝකේ රටවල් 200න් අන්තිම 10න් ඉන්නේ. හැම එකේම අන්තිම 10න්. ඉතින් එතනින් එන්න නම් මිනිස්සු ගොඩාක් දේශපාලනික දැනුම ගන්න වෙනවා. මධ්‍යස්ථව කල්පනා කරන්න වෙනවා. කල්පනා කරලා තෝරගත්තොත් පොඩි තැනින් දැන් ප්‍රාදේශ සභාවට තෝරගන්න ඉඳලා එයා කොච්චර මිනිස්සුන්ට පරාර්ථය කරනවද, කොච්චර කාලයක් අප කරනවද, කොච්චර මධ්‍යස්ථයිද. දැන් මෙහි ප්‍රාදේශ සභාවේ සභාපති කෙනෙක් හිටියා. එයා ඒ මිනිස්සේ මැරුණා. එයා අපේ පන්සල්ල පොලිසියත් එක්ක ගැටුමක් ඇති වුණා. එයා අර එහාපා ඉන්න උග්ගල්වල පන්සලේ හාමුදුරුවෝ. යත් එක එයා මට මුහුණට මොකද යත් එක හිතවත් නිසා ඔයා හරි වුණත් මට ඒ පැත්ත ගන්න වෙනවා කිව්වා. ඉතින් උට ගහන්න එපා, පොල්ලෙන් ගහන්න එපා ඔළුවට එවලම. හරි යම් කිසි නීතිමය තත්ත්වයකදී යුක්ති ආයුක්තය හොයන්න ඕන. වෙච්ච සිද්ධියට හරිද වැරදිද කියලා බලලා මිසක් මාත් එක හිතවත්ද නැද්ද කියලා බලලා නෙමෙයි. මොකද මේ මිනිස්සු හිටියෝ මොකද මේ ඒක නිසානේ දැන් අර බලලා පාරේ වලවල් ටික කොච්චර තියෙද, අලි බහින වලවල් තියෙනවා, අපරාධුව දික්කුමර පාරේ ඉන්න පාලකයෝන්ගේ හැටි පේනවනේ. ඉතින් යාළට පේන්නේ නැහැ ඒකට ගෙනල වහගන්නවත් තේරෙන්නේ නැහැ. ඉතින් එතකොට මේ ප්‍රදේශයේ මිනිස්සු තෝරගෙන තියෙන්නේ ඒ තමන් ගැන හිතන, තමන්ගේ ප්‍රදේශය ගැන හිතන යුක්තිගරුක පාලක වෙනවා. ඒ නිසා මේ ප්‍රදේශේ ගොඩාක් අඩුපාඩුකම් තියෙනවා. දැන් මේ පළාතේ. ඉතින් මේ පළාතේ තෝරගත්ත නායකයොත් එහෙමයි. පාර්ලිමේන්තුවට 12ක් විතර යවනවා. ඒගොල්ලෝ මේ පළාතට කරදරයක් එද්දී එහෙම ලොකු මේ එකක් නැහැ. මේ නියෝජනය කරන්නේ හරි නායකත්වයක් දෙන්නේ අයිත් අර සතරගතියෙන් තමයි වැඩ කරන්නේ. ඉතින් රටේ නායකයොත් එහෙම. දැන් අලුතෙන් මම හිතන්නේ මේ කාලෙත් මිනිස්සු අයිත් අගතියට ගිහිල්ලා තෝරගනේ. මේ හැබැයි ඉස්සරහට ඔයාලා දියුණු වෙනකොට මේ අපි මේ කියන පණිවිඩේ සමාජගත වෙනකොට තවුරුදු 10කදී 15කදී හොඳ නායකව තෝරගන්න පුළුවන් වේවි. නැත්තම් ඔයාලට හරි ඒ තැන් රිප්‍රසන්ට් කරන්න පුළුවන් වේවි. එතකොට මේ කියන එකෙන් දැන් ඔයාලා හරි කොහේ හරි තරග නායකත්වයට පත් වුණාම හිතවත්කම් වලට වැඩ කරන්න එපා. හිතවත්කම් වලට තමන්ට විරුද්ධකාරයෝ නම් යුක්තිගරුකන තමන්ගේ හිතවත් කෙනා බේරගන්න උත්සාහ කරන්න එපා. එතන යුක්තිය පසිකුඳලා ගන්නවා. තේරුණාද? දැන් මම වැඩ කරන්නේ එහෙම තමයි. මට ගොඩක් හිතවත් අය ඉන්නවා. ඒගොල්ලෝ සමාජගතලාට තරහ වෙනවා. මම එහෙම කරන්නේ නැහැ. මේ ඒ වෙලාවනේ සිද්ධිය බලලා යුක්තියට තමයි වැඩ කරන්නේ. ගොඩක් හිතවත් සමාජයට තරහ වෙනවා කරන් දෙන්නේ. නමුත් මම මේ තීරණේ ගත්තොත් ඊට වඩා ලොකු විනාශයක් සිද්ධ වෙනවා. මගේ යාළුවට අනික් කට්ටිය ඔක්කොටම. මොකද අර නිවැරදි කෙනෙක් නැති. හොඳ මේ ආයතනේ පවතින්නේ ඒක. ආයතනේ සමහර වෙලාවට වැරදි කරාම මේ ගොඩක් හිතවත් කෙනෙක්. හැබැයි එයා වැරදි. එයාට ඒක පැහැදිලි කරලා අනික් කෙනාට ඒක මේව කරාම අර එයා සම්පූර්ණ තරහ වෙලා අකට උතුකා ගන්න. නමුත් එයා අයින් වෙනවා. නමුත් තව මේක ලස්සන වෙනවා. එහෙම තමයි මේ. කරන් දෙන්නේ. මගේ දැන් අම්මා තාත්තට සහෝදර සහෝදරෙන්නත් එහෙම තමයි. ළඟ ඉන්න එක දන්නවා. ඉතින් ඒක මම මේ ධර්මයෙන්ම පුරුදු වෙච්ච එකක්. සමහර එක මට ඒ වෙලාවට පාඩු වෙන්න පුළුවන්. මම සමහර තනි වෙන්නත් පුළුවන්. ඒ කිසි දෙයක් නේ මේ මොහොතට ඒ සිද්ධිය ඒ විදිහට විසඳුවේ නැත්තම් ඊට වඩා ලොකු විනාශයක් වෙනවා. නේ?
ඔයාලත් ආයතනයකට ගියාම ලීඩර්ෂිප් එකක් දෙනකොට ඒ යුක්තියන ධර්මයට වැඩ කරන්න. එතකොට අවුලක් නැහැ. ඒකෙන් අයින් වුණාම කර. එතකොට ඒක ඉවර. ඒක මුළු ජීවිතේම තියාගන්න ඒ අවස්ථාවට විතරයි. නේ? ඉතින් ඒ එහෙම වෙන්නවා ජීවිතේදී. ඒක නිසා තමයි දැන් අපි මේ වගේ දැන් ඕගොල්ලෝ මේ යුනිවර්සිටි හදාගෙන මේ අය මහාන කරගෙන මේ වගේ දැන් ප්‍රේම කරගෙන දැන් තව ඉන්න මගේ යාළුවෝත් ඒ පන්සල් ඒ ප්‍රශ්න වුණා මට කතා කරලා කියන මොකද්ද මේ වෙලාවේ කරන්න ඕන විසඳුම. එතකොට මම කියන විනය පිටකේ මෙහෙම තියෙනවා. සූත්‍ර පිටකේ මෙහෙම තියෙනවා. ඒ වගේ ඉතිහාසයේදී මේ මේ වගේ තැන්වලදී මෙහෙම වෙලා තියෙනවා. මේ විදිහට හරියට සාධාරණ මේ ප්‍රශ්න විසඳලා දාන්න. ඒ නිසා එහෙම තමයි යන්නේ. ඒක හොඳ ප්‍රශ්නයක්. ඉස්සරහට එන හැමෝටම කල්පනා කරන්න. අපි වෙන ප්‍රශ්නයකට යමු. අවසරයි ස්වාමීන් වහන්සේ. මේ දැන් අපි නිදා ගන්නකොට අපි හීන දකින්න. සිතුවිලි එක ගැටෙනවා. ඒත් සමහර දවසෙ මොකද ගැටෙන්නේ? සිතුවිලි එක ගැටෙනවා. හීන වලදී? ඔව්. හා. ඒක ෆයිට් කරනවද බොක්සින් ගහ ගන්නවද? එක එක විදිහේ. ආ. සමහර දවසට අපි හීන දකින්නේ නැහැ. ඒකට අපි යම්කිසි දානියකද ඉන්නේ. ඔව්. දැන් මෙහෙමයි. දැන් මේ පේන්නේ හීනයක්. හීනයක් කියන්නේ මොකද්ද? අපි නිදා ගන්න වෙලාවට අපිට යම්කිසි රූපව ටිකක් පේන. චිත්ත රූප පේන. අපි ඒකට කියන මොකද්ද? හීනයක්. දැන් මේ වෙලාවේදීත් අපේ හිත අපි නිදාගත්තොත් මේ සිද්ධිය පේනවද? දැන් අපිට මෙතන කවුරු හරි නිඳ ගියොත් මේ බණ කියන එක ඇහෙනවද? නැහැනම් මේ බණ ඇහෙන්නේ කොහොමද? මේ චිත්ත රූප තමයි. ඒවා ඇහෙන් කනෙන් නාසයෙන් යම්කිසි සටහන් ටිකක් අරන් ඔළුවේ එකක් මවා ගන්නවා. එතකොට මේක හීනයක් නෙවෙයි මේක අපි හීනයක් කියලා පිළිගන්නේ. මොකද මේක ආලෝකයේ තියෙන නිසා අපි පංචේන්ද්‍රයන් මෙතන සක්‍රිය නිසා අපි කියන මේක ඇත්තක් කියලා. හැබැයි මට නම් මේක හීනයක්. ඒ කියන්නේ මේ වෙලාවේ චිත්ත විචිත්ත වීති කියලා වලට කියන්නේ නැහැ. චිත්ත වීතියක් කියන්නේ අපේ සිත ගලන රටාවක් තියෙන. දැන් ඔයාට කරන શબ્දයක් ඇහෙන්නේ යම් රටාවකට. ඒ රටාව තමයි මේ සෝත විඥානය පහළ වෙනවා. සෝත විඥානය පහළ වුණාට පස්සේ සිතුවිලි ටිකක් යනවා. ඊට පස්සේ ජවන් සිත් කියලා ටිකක් එනවා. අන්න එතනින් තමයි මේ ප්‍රොසෙස් එකක් හැදෙන්නේ. අන්න එහෙම චිත්ත වීසි කීපයක් පහළ වුණාම තමයි මේ શબ્දය අපි ඇහුණ කියලා තේරුම් ගන්න. ඒක පිරිමි කටහඬක්ද ගෑනු කටහඬක්ද තේරුම් ගන්න තව චිත්ත වීති ටිකක් යනවා. මම අභිධර්මයේ උගන්වලා තියෙනවා. එතකොට එහෙම රටා ටිකක් අපි වෙන වෙන කල්පනාවක ඉන්න මෙතන શબ્දේ තියෙනවා. අපිට මේ શબ્දය ඇහෙනවද? එතකොට මේ කල්පනා ඔස්සේ තමයි චිත්ත වීති යන්නේ. ඒ නිසා මෙතන මොන දෙයක් වුණත් ඒක නට තේරෙන්නේ ඇහෙන්න දැනුත් මේ වෙලාවේ සමහර අය අර ඉන්නේ එයාට ඇහෙන්නේ නේ නතාෂාට පිටිපස්සින් දැන් මම මොකද්ද කිව්වේ නැද කියලා යාට මේ චිත්ත වීතිය වැඩ කරේ යාට වැඩ කරේ නිදා ගන්න යන චිත්ත වීතිය තේරෙන්නේ මෙතන ඉන්න හැමෝම දැන් මෙහෙන් බැලුවම කියන්න ඕන එතකොට අපිට මේ ඇහැට රූප පේනකොට සිතක් වැඩ කරන රටාවක් තියෙනවා ඒ රටාව ගියේ නැත්තම් රූපේ පේන්නේ නැහැ කලන શબ્දය ඇහෙනකොට යම් රටාවක් තියෙනවා ඒ රටාව ගියේ නැත්නම් શબ્දය ඇහෙන්නේ නැහැ අර යටක. දැන් මෙතන શબ્දේ තිබුණා යාට ඇහුන්නේ නැහැ. මෙතන ඇහුවට කියන්න බෑ. දිව අපි සමහර වෙලාවට කන කාවේ මොනවද දන්නේ. එහෙම වෙලාවල් තියෙනනේ. ඒ කියන්නේ අපි වෙන කල්පනාවක තමයි චිත්ත රටාව ගිහිල්ලා තියෙන රට. එතකොට මෙන්න මෙහෙම රටාවකට ගියොත් විතරයි අපි කන බොනවා ස්පර්ශ කරනවා කියලා දන්නේ. එහෙම නැත්නම් අපි දන්නේ නැහැ. හරිද? එතකොට මේ දැනගත්තාම තමයි අපිට මේ සිතුවිලි නැවිලා ආපි මේක දැක්කා මේක ඇහුවා මේක තීරණය කරා මේක මෙතනයි මෙයා කිව්වේ කියලා තේරුම් ගන්න. දෙක එකිනෙක තේරුම් ගැනීම එකිනෙකන වෙනස්. දැන් මම අම්මා කියලා කියනකොට ඔයාලගේ හිතේ මැවෙන අම්මා එක සමානයිද අසමානයිද? දැන් බලන්න ඒ එතකොට අපි තේරුම් ගන්න එක එකිනෙකට වෙනස්. මොකද ඒ තේරුම් ගන්න අපේ හිත ඇතුලේ තියෙන දත්තවලින්. දත්ත වෙනස් නිසා එකම ශබ්දය ඇහුණත් අපේ හිතේ මැවෙන දේවල් වෙනස්. හීන වෙනස්. දව හිතේ මැවෙන එකනේ. ඒකට තමයි හීනය කියලා කියන්නේ. දවල් නිදා ගන්න වෙලාවට හිත භවාංගගත වෙනවා. ධානයකට යන්නේ භවාංගය කියලා කියන්නේ අපේ මේ පංචද්වාරය ඇහ කරණාසය දිව ශරීරය මනස ඒ දොරටු හය වැඩ කරන්නේ නැති වෙලාවට අපේ ජීවිතේ ආරක්ෂා කරලා දෙන හිතට කියන්නේ භවාංග සිත. මොන සිතද? එයාගේ භවාංග එකක් පහළ වෙනවා දෙක පහළ වෙනවා එහෙම මේ කෝටි ගාණක් පහළ වෙලා දැන් මෙතන හිටියත් භවාංග සිත තමයි වැඩිම පහළ වෙන්නේ. නිදා ගන්න වෙලාවට භවාංග පතනයමයි සිද්ධ වෙන්නේ. කොහොමද දැන් භවාංග පහළ වෙවි භවවල ඉන්නේ? එතකොට එක වෙලාවක ඇවිල්ලා අර භවාංගේ අරමුණක් ගැටෙනවා. මොකක් හරි එකක් ගැටෙනවා. මොකක් හරි වාගේ ඔළුවේ තියෙන දත්තයක් ගැටෙනවා. එතකොට භවාංග චලනය වෙනවා. ඊළඟට කියන භවාංග පරිච්ඡේද. ඊළඟට ඔන්න ඔන්න දැන් මනෝද්වාර වර්ජනය. ඔහොම ඕන දැන් ඔයාට මැවෙනවා. යකෙත් මැවෙනවා.
ගැටරේ වැරදි අරපු කළු පාට අරපු නන්න ඕන යකිින් මැන දැන් ඔයාගේ පංච ඉන්ද්‍රිය පැහිලා තියෙන්නේ ගැන එක දිදි. හැබැයි මනෝද්වාරය දැන් වැඩ දැන් බවාන්ගේ නෙවෙයි වැඩ කරන්න මොකදර අන්න එකට හීනයක් කියලා කියන්න නයි පේ සුදු නයි පේන කළු නයි පේන දැන් ඒකට එදා දවල් සිද්ධි බලපාන්න පුළුවන් වගේ ප්‍රශ්නයක් තියෙනකම් බලපාන්න පුළුවන් අර ඔහොම ඔහොම ඉන්නකොට ඔයාගේ අර පංච බවාංග ධාරාවේ ඇවිල්ල ඒ අරමුණක් වැදිච්චකම එතන නැගි නොහොම යන එතකොට ඒ මැවෙන චිත්ත රූප ටිකට ඒ පරිකල්පනයට වාගේ මේ මේ පහ වැඩ කරන්නේ නැහනේ අන්න ඔයා උදේ නැගිට්ටම කියන එක මොකද්ද හීනයක් කියලා. හැබැයි ඒ දකුණ වෙලාවට ඒක හීනයක් දැත්තක්ද ඈ ඇත්ත ඇත්ත දැයි චිත්ත රූප ඔයාට හීනයක් එන්න ඔයා නැගිට්ටට පස්සේ හැබැයි ඔයා ඒ හීනේ අපි ඒ හීනේ දකුණ වෙලාවට ඒක මොකද්ද ඇත්ත. එතකොට ඔන්න ඕක තමයි හීන කියන සයන්ස් එක. දැන් ඒක පැහැදිලි කරන්න දත්ත මදි මම පොඩි වෙලට පැහැදිලි කරාට අභිධර්මයේ කියන්නේ නැවනම් පැහැදිලි කරලා දෙන්න තිබුණා. කොහොම තමයි මේ ලෝකේ හැම කෙනාටම හීන පෙන්නේ. එතකොට දැන් මේ වෙලාවේ වෙන්නේත් ඒ වගේ දෙයක්. මේ වෙලාවේ භවාංග සිද්ධ වෙනවා. ඒක ඇවිල්ලා මේ ශබ්ද රූපයේ ගැටෙනවා. ඊට පස්සේ චල භවාංගයේ චලණය වෙනවා, පරිච්ඡේද වෙනවා, මනෝද්වාරයට යනවා. ආමුදුරු බණ කියනවා. ඔන්න මමට. හැබැයි අපි මේක හීනයක් කියලා පිළිගන්නේ මේ අස්කන්නාස දිව ශරීරෙ මෙහෙම විවෘත වෙලා තියෙන නිසා. හැබැයි ඒ දෙකම වෙනසක් නැහැ. දෙක මොකද්ද? අරක නිින්දෙදි දකින්න හීනයක්, මේක අවදියේදී දකින්න හීනයක්. ජීවිතේම කියන්නේ හීනයක් එච්චරයි. තේරුණාද? මොකක්ද තේරුණේ? අපි හැමතිස්සෙම ඉන්නේ හීන එක. ඒක ඇත්තක් නෙමෙයි. ඒක අපි මේ කියන්නේ ඉන්ද්‍රියන් පහ වැඩ කරද්දී අපි වෙන්නේ හිතේ එක එකව මවාගෙන තේරුම් ගන්නවා. මැවෙන එක ඇත්තක් නෙවෙයිනේ. මැවෙන එක මැවීමක්. අපි නිින්දෙදි වෙන්නේ ඉන්ද්‍රියන් පහ දුර්වල. ඒත් යම් මැවීමක් සිද්ධ වුණොත් ඒකට නැගිට්ටට පස්සේ හීනයක් කියනවා. නිින්දෙදි කවදාවත් හීනයක් වෙන්නේ නැහැනේ. හීනයක් වුණා නම් බය වෙන්නේ නැහැනේ. සතුටු වෙන්නේ නැහැනේ. ඒ වෙන්නේ අර ඒක අපිට ඒ වෙලාවේ අපිට ඒක අඳුර ගන්න බෑ. දේරන දරුවන්ට නොමිලේ ඉගෙනීමට ඔබත් දායක වන්න. නාලන්දා විශ්වවිද්‍යාල පදනම පරිත්‍යාගී හදවත් ඔබ ලස්සන කරයි. අවසරයි ස්වාමීන් වහන්ස, මට ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් මේ දැන් අපි සාමාන්‍යයෙන් අපිට මොන හරි වැරද්ද කියන්නේ කරන්න ගිහිල්ලා වැරදි වුණාට පස්සේ අපි කියන්නේ මොන කර්මයක්ද කියලා. එතකොට කර්මය කියන එක තියෙන කියන්නේ කර්මයක් කියන එක වැරදි කියන්නේ වැරදින්නද තියෙන නැත්නම් එහෙම නැතුව හරියන විදියටත් තියෙනවද කර්ම කියන එක? කර්ම දෙකටම තියෙනවා. හරියන විදිය කර්මයක් තියෙනවා, වැරදින විදිය කර්මයක් තියෙනවා. අර දැන් අපේ ධම්මපද ගාථාවේ පළවෙනි ගාථා දෙක මොකද්ද? මනෝපුබ්බංගම ධම්මා මනෝසෙට්ටා මනෝමයා මනසා චේපදුට්ඨේන බාසතිවා කරෝතිවා තතෝඩන් දුක්ඛමං වේති තක්ඛං වහතෝ පදං. ඊළඟට තියෙනනේ ඒකම ගාථාව අනිත් පැත්තට තියෙන සැප ලැබෙනවා කියලා. දැන් කර්මය ගැනනේ කියන්නේ. ඒ කියන්නේ දැන් ඔයා වැරදි කර්ම කරෝතින එක ගුණාගේ පිටිපස්සෙන් එන මොකක් වගේද? කරත්තේ කරත්තේ. එතකොට ඒක මොකද්ද වෙන්නේ? කැමති ඒක දුකක්. ඒක ඔයා ඡායාවන පාහිනි හොඳ දේවල් කරොත් කර්ම කරොත් මොකද්ද? ඔයාගේ හේව නැල්ල වගේ වාගේ ළඟින් ඉන්නවා. සැපේට කාරට. එහෙමනේ කියලාද? එමු කර්මයෙන් හරියන්නත් පුළුවා. වැරදින්නත් පුළුවා. අනිත් ප්‍රශ්නේ තමයි හඳුන්නේ මේ දැන් අපි සමාජයේ ඉන්නකොට දැකලා තියෙනවා අහලා තියෙනවා මේ එක එක්කෙනා කියනවා මේ මම ධර්මාබෝධයටපත් වෙලා මම මෙහෙමයි මං සෝවාන් වෙලා එහෙම කියලා. එතකොට මේ සාමාන්‍යයෙන් දැන් කෙනෙක් ධර්මාබෝධයටපත් වුණා කියලා ඒකේ යම් කිසි සීමාවක් තියද? එහෙම නැත්නම් ඒ කියන්නේ අපි කොහොමද එහෙම කෙනෙක් අඳුරගන්නේ? අඳුරගන්නේ මෙහෙමයි. අපි දන්නේ නැහනේ. දැන් මම ධර්ම අවබෝධය කරා කිව්වොත් අනිත් අයට පේනවද? පේන්නේ නැහැ. කාටවත් පේන්නේ නැහැ. හැබැයි අපි ජීවත් වීමේදී ජීවත් වෙන විදිය පේනවනේ. යම් යම් සිද්ධි වලට කොහොමද යරියක් කරන්නේ? ඒකට අටලෝ දහමට කම්පා වෙනවද? නැත්ද? යම් කිසි මිනිස්සෙගේ අට ඊළඟටම යම් කිසි කඩා වැටීමකදී එයා හිතන විදිය, එයා කතා කරන විදිය, එයා සාකච්ඡා කරන විදිය, ඒ දේවල් වලින් බොහෝ කාලයක් ඇසුරු කරලා තමයි තේරුම් ගන්න වෙන්නේ. නැත්තම් බෑ. සමහර සෝතාපන්නයි බල්ල නැතුව ඉන්න බෑ. මේ සෝතාපන්න බෑ වැඩක් නැහැ නේ, බල්ලෙක් නැතුවත් ඉන්න බෑ. ඈ සමහරු රහත් වෙලා වාහනේ වැදුනම මාස ගාණක් අඬනවා. වාහනේ කොහේ හරි වැදුනම මාස ගාණක් අඬනවා. ඉතින් රහත් බය වැඩක් නැහැ නේ. මගේ තේරෙන්නේ. එතන බුදුහාමුදුරුවෝ පෙන්වන පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජංකේමං අරකේන මංගල සූත්‍රේ තම් මංගල මුත්තම. මේ අටලෝ දහමට කම්පාන වෙන ශක්තිය දිනු වෙනවා. ඉතින් අපි යථාර්ථය තේරුම් ගන්න
අපි මේ මනස අපේ බාහිර පරිසරයත්යෙන් ගැටෙන එක අඩු වෙනවද වැඩි වෙනවද? අඩු වෙනවා. ඉතින් අපි මාර්ගඵල ලබනවා කියන්නේ යථාර්ථය තේරුම් ගන්නවා, සත්‍ය තේරුම් ගන්නවා. සත්‍ය තේරුම් ගන්න තේරුම් ගන්න පිළිගන්න පිළිබන්න මේ ගැටීම් තියෙනවා. අපි වැටීම් තියෙනවා තේරුම්. දැන් උදාහරණයක් වශයෙන් අටලෝදාම කියන්නේ මොකද? ලාභ අලාභ. ඒ කියන්නේ අපි දැන් වටිනාකමක් දුන්නේ ලාභයක් වෙන්නේ. අපි මෙයා කියන මෙයා හොඳයි මෙයා නරකයි. එතකොට දැන් අපි බෙදලද නැද්ද? බෙදලා. ඒ බෙදීමත් එක්කනේ අයි අටලෝදාම තියෙන යම් මිනිස්සෙගේ මනසේ බෙදීම නැත්තම් ඒම හොඳ නරක කියලා බෙදලා නැත්තම් එයා කම්පා වෙන්නේ නැහැ. අපි මනසෙන් බාහිර පරිසරයට දීපු වටිනාකම් මත ඒ වඩු වැඩි වෙනකොට තමයි අපේ මනස චලනය වෙන්නේ. දැන් කියන්නේ සත්‍ය අවබෝධ වෙනකොට මේ බාහිර පරිසරයට දීපු වටිනාකම මනසෙන් අඩු වෙනවා. රහත් වුණාම නැති වෙනවා. එතකොට යා මේ බාහිර පරිසරයත් එක්ක යාගේ මනස මොකක් වෙනවද? චලනය වෙන්නේ. එතකොට ඉදිරිය ළඟ හොඳ ප්‍රඥාවන්ත කෙනෙක් ඉන්නවනම් එයා මේ මොඩේ කවුරු ගානක් හිටියත් අඳුරන්න බෑ. ප්‍රඥාවන්ත කෙනෙක් ඉන්නවනම් එයාත් මේ ධර්ම ශ්‍රවණය කරලා තියෙනවා. කාලයක් ඇද්දී ආයා ළඟ ඉන්න කෙනාගේ ශක්තිය තේරුම් ගන්න පුළුවන්. දුර්වලද කියලා තේරුම් ගන්න පුළුවන්. දේරුණනේ. ඉතින් ඒක බුදුහාමරණ බොහෝ කාලයක් යනවනේ. යා ප්‍රඥාවන්තයෙක් වෙන්නත් උනේ. එහෙම නැතුව තේරුම් ගන්න බෑ මාර්ගඵලලාදී. එහෙම නැත්තම් රහත් වෙච්ච කෙනේ ජීවිත කාලෙම තමයි ළඟ හිටියත් එයා එහෙම ධර්මයේ දන්නේ නැත්තම් හිතගෙන ඉගෙනගෙන නැත්තම් යාට අඳුර ගන්න බෑ. තේරුණා? අවසරයි සර්නස්. මට තියෙන ප්‍රශ්නේ තමයි දැන් අපි දේවල් තේරුම් ගත්තාම අපි අපේ හිතට කියනවා දැන් මේ සිද්ධිය මේ විදිහයි කියලා අපි ඒක හිතට තේරුම් ගන්නවා. එතකොට ඒ වෙලාවේ අපි සහ අපේ හිත කියන්නේ එකක්ද දෙකක්ද? කියනවා අහන්නේ මම කියන්නේ කවුද, හිත කියන්නේ කවුද කියලා. ඔව්, ඒ කියන්නේ දැන් මම ධර්මය අහනවා. දැන් සොයනස්සේ බණ කියද්දී මම දැන් ඊට පස්සේ ඒක දැන් තේරුම් ගන්නවා. තේරුම් අරගෙන ඊට පස්සේ මම ඒක ප්‍රායෝගිකව යොදවන්න යනකොට මම හිතට කියනවා දැන් මම ඒක තේරුම් අරගෙන තියෙන මේ විදිහට හිත හසුරවන්න කියලා. ඔව්. එතකොට ඒ මම කියලා මම ඒකට තේරුම් ගත්ත කෙනා සහ අර මම අර හසුරුවන හිත කියන්නේ දෙකක්. දෙකක් දෙකක්ද? ඒක මෙහෙමයි. ඒක හොඳ ප්‍රශ්නයක්. ඒක කෙටි උත්තරයක් දෙන්නත් පුළුවන්. හැබැයි ඒක වැඩක් නෑ තේරෙන්නේ. දැන් අපි පුංචි කාලේ පොඩි කාලෙටම ගියාම ගොඩක් පුංචි ළමයි අපි දැකලා තියෙනවානේ. එයාට එයාගේ නමවත් එයා දන්නවද? දන්නේ නැහැ. එයා මම මම කියලා හිතනවද? නැහැ. එයාට සද්ද ඇහෙනවා, ඒවට රියැක්ට් කරනවා. රූප පේනවා, ඒවට රියැක්ට් කරනවා. ඊට පස්සේ බාහිර පරිසරයෙන් කෙනෙක් ගිහිල්ලා කියනවා බබා බබා කියලා. බබාගේ නමක් කියන බබා සඳුන් හරි. නේ එහෙමනේ වෙන්නේ. ඊට පස්සේ එයා ඒක ඒ සංඥාව එයාගේ ඇතුළට දා ගන්නවා. සංඥාවන්නේ එතකොට කාලයක් ඇති කියන මේ එයාට ඉස්සෙල්ල මන් දුන්නලා දෙන්නේ මේ ඔයා ඔයා කියන එක. එතකොට මේ ඔයාගේ බබාගේ අම්මා බබාගේ තාත්තා. දැන් බබා කියලා කෙනෙක් ඉස්සෙල්ලම හිතේ හදනවා, ඔළුවේ හදනවා. ඊට පස්සේ හදනවා බබාගේ අම්මා. බලන්න මේ බබාගේ අම්මා තමයි කිරි දෙන්නේ. බබාගේ අම්මා තමයි මේ මේ කියන්නේ. බබාගේ තාත්තා, බබාගේ සීයා, බබාගේ ආච්චි. දැන් ඊළඟට ඔහොමනේ අපේ අපි ඩෙවලොප් කරන්නේ. දැන්තර අර බබා කියන එකට ටික ටිකක් ලොකු වුණා මම කියලා දානවා. මොකද්ද? බබා මම පොඩි කාලේ මම කියලා වචනේවත් සංඥා ලත්ත ළමයි බබා කියලාමනේ කියන්නේ බබාට බඩගිනේ. එහෙමනේ කියන්නේ. බබාට බව් ඕනේ. එහෙමනේ කියන්නේ. මම කල්පනා කරලා බලන්න මම කියන්නේ. එතකොට දැන් හිතක් තිබුණා. ඒ හිතට ශබ්ද ඇහුණා, අරව මේ ඇහුණා. දැන් ඒ හිතේම හැදුවා තව මොඩල් එකක්. ඒක තමයි මොකද්ද? මම බබා. සෙ බබාගේ ඊට පස්සේ එයා දැන් පොඩි කාලෙම කණ්ණාඩිය කරා මේව දැකලා නැත්තම් දැන් අපි කවදාවත් අපිව කණ්ණාඩියෙන් දැකලා නැත්තම් අපේ රූපේ මෙහෙම දැකලා නැත්තම් අපි කවුරු වගේද එතකොට? දැන් අපි හිතන් ඉන්න අපි කවුරු වගේද? දැන් ඔයාලා හිතන්න ඔයාලා කවදාවත් ඔයාලගේ මූණ දැකලා නැහැ. ඇත්තටම දැකලා නැහැ. ඔයාලා මොකක් හරි කියන එකනේ ඔයාලගේ ඔළුවේ තියෙන්නේ. එහෙම නැත්තම් අපි මොන වගේද? දැන් මම කියලා හිතන කෙනා මොන වගේ රූපයක් තියෙන කෙනෙක්ද? ඈ ඔගොල්ලෝ අහලා තියෙන නාසිස්ගේ නොමල මල කියලා කතාව අහලා තියද? ඔගොල්ලෝ මුකුත් අහලා නැහැ. ඒ කියන්නේ නාසිස් කියලා කියන්නේ එයා කවදාවත් එයා දැකලා නැහැ. එයාව දැකලා නැහැ. එයා දවසකට මේ වතුරකට එබෙනවා. එහෙම යනකොට ගමනක් මොකක් සිද්ධියකදී වතුරකට එබෙනවා. ඔක ගිහිල්ලා ගහලා බලන්න. එතකොට හරිම කතාවේ. මම මේකට අදාළ කතා කෑල්ල විතරක් ගන්න. ගත්තම හරි ලස්සන කෙනෙක් ඉන්නවා. හරිද? ඒ කියන්නේ හරි ලස්සන කෙනෙක් ඉන්නවා. මේ ඊට පස්සේ දැන් යා මෙහෙම දැන් යාව දැකලා නැහැනේ. එයා දැන් අරයාට ආදරය කරන්න ගන්නවා. අර වතුරේ පේන කෙනාට.
මේ ආදරය කර යතර වතුර කෙනෙක් ඉන්නවා යා හරි ලස්සන යාට ආදරය කරන ලෙස යා යන්න වතුර වල දාලායි යා නැතිකෙනවනේ දැන් වතුර වලින් යා මත් පේන්නේ දැන් වතුර වල දාලගොත් එතෙස වතුර වල ගාරම යා මැරෙනවා ඒක දිහා බලන් ඉඳලා ඒක ඊට පස්සේ මලක් කියලා ඉපදිලා හැමදාම බලන් ඉන්නවා කියලා තියෙන නාසිස්ගේ නොමල මල කියන්නේ ඒකයි අර අපිත් එහෙමයි දැන් අපි එහෙම ප්‍රතිරූපයක් ඇතුලේ හදාගත්තා ඒ කාර වගේ හදාගත්ත අපි හිතාගෙන ඉන්නවා මෙයා ලස්සනයි ඊට පස්සේ හිතේ තිනගෙන වෙනකොට උදේ කණ්ණාඩියෙන් බලනකොට මෙතනින් ගෙඩියක් ඇවිල්ලා අම්මට සිගාරකට ගැලපෙන්නේ ඊට පස්සේ ලිප්ටික් කියුටෙස් ගාලා උලල උලල වැලි කඩ දහයි අල්ලලා අරකට සමාන කරගන්න බලනවා මේක කල්පනා කරලා බලන්න මම මේ කියන්නේ දැන් ඔයාලා අර දැන් හිතේ එකක් හදාගෙන ඉන්නවා Taman කියලා ඒක දැන් මේ කණ්ණාඩියෙන් බලන කෙනා නෙවෙයි දැන් ආසන්න වශයෙන් කපරාදු කරලා එනකොට හරිනම් ඉට්ස් ඕකේ බේබි නැත්නම් එළියට බහිනවත් එයා ආස නැති ගතියක් එනවනේ දැන් වල තේරෙනවද මේ මේ රූපය රූපයේ සටහන් අරගෙන Taman කියලා හිතාගෙන ඉන්නවා හිතාගෙන ඉන්නවා එතකොට අන්න එයා තමයි මම කියලා දැන් ඔයාලා එහෙම හිතලා 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 ඒක ඝන වෙලා කියන්නේ දැන් මෙතන මුකුත් නැහැ හැබැයි ඔයාලා හිතනවා මෙතන මෙන්න මෙතන අලියෙක් ඉන්නවා කියලා දැන් මෙතන මුකුත් අලියෙ නැහනේ අපි අවුරුදු 22ක්ම හිතලා මෙතන අලියෙක් ඉන්නවා කියලා දැන් එතකොට අපි මුලින්ම හිතනකොට අපිට පේනවා අලියෙ නැහැ දෙවෙනි පාර හිතර ඒ බොරුවක් තමයි ඒක කවන්න හිතන දැන් අපි කොහොම බිලියන ට්‍රිලියන මිලියන දවස් ගානක් කොහොම හිතමුද අලියෙක් ඉන්නවද නැද්ද දැන් අපිට කිව්වොත් කවුරු හරි නැහැ කියලා ඌව වරක් කරනවා ඇයි අපි ඒ තරමට ඒ ගැන හිතලා බැඳිලා ඉන්නේ ඒ වගේ අපි මම කියලා එකක් මෙහෙම මනසේ මවලා අන්න ඒ ස්වභාවයට ඒ රූපයට ඒ චිත්ත රූපයට බැඳිලා ඉන්නේ දත්තයක් එක සංඥාවක් ඩේට් එකක් අන්න ඒක තමයි මම කියලා කියන්නේ ඒ මම මවන ස්වභාවයට තමයි හිත කියලා කියන්නේ එතකොට මම කියන ස්වභාවය හිතෙන් පරිබාහිරත් නෙවෙයි හිතත් නෙවෙයි හිත විසින් නිර්මාණය කරපු දත්ත ගොඩක් මොන ගොඩක්ද දත්ත ගොඩක් දැන් එතකොට අපි දැන් ඒ වාලගේ මමත්තයට තමයි කතා කරන්නේ ඒ කතා කරන්නේ කවද වෙනකම් ඔයා රහත් වෙනකම් කතා කරනවා. රහත් වුණාම මේ බොරුව කොහොමද ඒක මැවුනේ? මොකද්ද මේ මම කියලා කියන්නේ? මොකද්ද කියලා අවබෝධ කරගන්න. ඒ තාක්කල් ඔයාට ඒක නෑ අවබෝධයක් නෑ. ඔයාට එතෙන්ට පහර දුන්නොත් ඔයා මා ලෝකේ ඉන්න මම වෛරක්කාරයෙක් බවට පත් වෙනවා. එතන සැනසුවොත් ඔයා එයා ආදරය කරන කෙනෙක් බවට පත් වෙනවා. එතන කෝචක් කරොත් නැගිටලා යනවා. ඒ අත්තම එකක් නෙවෙයි. ඔයා හිතන් ඉන්න මේ මම ඉන්නවා. මට තමයි අරයා කෝචක් කරේ. මම තමයි අරයාව ශේෂ්ඨ කරේ මට තමයි මේ මෙහෙම කරේ එහෙම කියලා දැන් බලන්න පුංචි කාලේ ඉඳලා සංසාර මේ ජීවිතේදිත් තමයි පෙර සසරෙත් එහෙමයි දැන් ඒ AI වගේ තමයි AI කියලා කෙනෙක් නැහැ අර දත් එකතු කරලා එහෙම එකක් හදලා තියෙන්නේ ඒ වගේම තමයි මේක තේරුණා ඉතින් ඒක දැන් තියෙනවා දැන් එතකොට ඔයාලට ඒ ස්වභාවය අවබෝධ කරගන්න ඒ ස්වභාවය තේරුම් ගන්න කලේසි දෙයක් නෙවෙයි අයියේ ඔයා ඒ තාක් කල් හිතලා ඒකත් එක්ක තමයි ඔයා දැන් ජීවිතේ විඳින්නේ විඳවන්නේ ඔක්කොම කරන්නේ එතකොට ඔයාට දැන් ආපස්සට හිතන්න දැන් මේ ධර්මයේ අන්න එක තමයි ධර්මයේ කියන්නේ මේ ධර්මයේ බුදුහාමුදුර පෙන්නනෝ ඔයා එහෙම මේක මවාගෙන ඉන්න එකක් විතරයි අත්ත වශයෙන්ම එහෙම කෙනෙක් නැහැ සම්පූර්ණ බොරුව කියන්නේ ඒක තමයි අනාත්මයි කියලා කියන්නේ අතන ආත්මයක් නැහැ හැබැයි මේ බුදුහාමුදුරගේ අවබෝධය හැබැයි සාමාන්‍ය මිනිසුන්ට ඒක තියෙනවා එයාට ඒක අවබෝධ වෙලා නැහැ. ඒ නිසා ආත්මයක් තියෙනවා එයාට. ඉතින් එතකොට එයා ආත්මකාරකෙක් වශයෙන් තමයි වැඩ කරන්නේ. එතකොට ඔයා මේ මරණකම් ওই ධර්මය අවබෝධ කරගත්තේ නැතුනොත් ඔයා ওই තියෙන මමත්වයත් එක්කම මැරිලා යනවා. අන්න ඒක තමයි නැවත උපදින්න. යම් මිනිස්සෙක් ওই වැඩපිළිවෙල අල්ලගත්තොත්, තේරුම් ගත්තොත්, අවබෝධ කරගත්තොත් එයා රහත් වෙනවා. එයා ජීවිතය අවබෝධ කරගෙන එයා මේ මේ භයානක සංසාරයෙන් එතර වෙනවා. එතකොට දැන් මම වගේ මිනිස්සෙක් ඉන්නවනේ මෙතන. දැන් මම මේ ඔයාලගේ මමත්වයට කතා කරන්නේ. දැන් ඔයාලට මම වගේ මනුස්සයෙක් අයිත් හම්බ වෙන්නේ නැහැ මේ සංසාරේදී කවදාවත්. මොකද ඒක හම්බ වෙන්නේ නැහැ ජීවිතේට. මේක දැන් මමත් පුංචි කාලේ ඉපදුනේ මේ පෘථිවිය. මේ පෘථිවිය ඉපදුනාට මට මේ පෘථිවියේ තියෙන දේවල් එච්චර ගැලපෙන්නේ නැහැ. ටික කාලයක් යනකොට මට තේරෙනවා මේවා පොඩි අඩුපාඩුකම් තියෙනවා. මේවා එහෙනම් අවුල් තියෙනවා. මගේ ඔයාලගේ වයසේ වෙනකොට ඔයාලගේ බොඩි එක ඔයාලා වගේ වුණාට මම හිතන විදිය සම්පූර්ණයෙන් වෙනස්. ඒ හිතන විදිය ළඟ ඉන්න අයටවත් තේරෙන්නේ නැහැ. ඒ යාළුවා කියනවා ඔයයි දවසල කියනවා අපිට තේරෙන්නේ නැහැ. දැන් තමයි මම මේ ඔයාලට තේරුම් කරලා දෙන විදිහට මේ පැහැදිලි කරන්නේ. මොකද මට මේ කතා තේරෙන්න ගන්නවා. පැහැදිලි නැති තේරුමක් තියෙන. පැහැදිලි නැහැ මොකද්ද තේරෙන්නේ කියලා. මේ අඩුපාඩු හිතෙනවා මේ ජීවිතේ අඩුපාඩු. ඊටසේ මම අවුරුදු 26ක් විතර යනකොට ඒක ක්ලියර් කරගන්නවා. මේක තමයි මේ තියෙන අවුල. මේක තමයි මේක.
ඉනිවසේ ක්‍රිය කරගෙන බැලුවාම එහෙම දන්න කෙනෙක් හොයාගන්න නෑ. මට වෙන්නේ එයාට කියලා දෙන්න. මේකවා මෙහෙම හිතන්. මේක මෙහෙම කල්පනා කරන්න මේක තමයි වෙලා දවල්ට කියා දෙනවා වගේ කියා දෙනවා හම්බ වෙන අයට. එයා එතකොට ජීවිතේ තේරුම් අරන් තියෙන මේ විදිහට නෙමෙයි. එයා තේරුම් අරන් ඉන්නේ මම ඉන්නවා මගේ තමයි ජීවිතේ මගේ තමයි ලෝකය කියලා. ඉතින් ඊට පස්සේ දැන් ඔයාලා අපි අද අවුරුදු දෙකක් හම්බ වෙනවා. එතනින් පස්සේ ඉවරයි. ඔයාලට මේ ධර්මයේ කියා දුන්නු. එතනින් පස්සේ ඔයාලට ඩිවලොප් කරගන්නත් පුළුවන්. නැත්තම් සාමාන්‍ය ජීවිතයකට ගිහිල්ලා ඔයාලගේ ජීවිතේ ගවත කරගන්නත් පුළුවන්. හැබැයි දැන් මම තව මේ ප්‍රපෘතියේ මම මේ බොඩි එක පරිහරණය කරන විදිහට අවුරුදු 20ක් 30ක් යනකොට සාමාන්‍ය විදිහට නැති වෙයි. ගැටුම් අරව මේව දාගත්තොත් ඊට කලින් උනත් යන්න පුළුවන්. මොකද මට මේකේ හිටියත් දැනෙන්නේ නැතත් දැනෙන්නේ. ඒක මට ගාණක් නැහැ. හැබැයි මේ මම දැන් ඔයාලට කියා දීපු ධර්මයෙන් ගැලවෙන කෑල්ල මම දන්නවා. කොහොමද මේගොල්ලෝ මහන වෙලා ඉන්නේ ඒකනේ. ඒගොල්ලොන්ට විටින් විට කියා දෙනවා මේක කරන්න මේ විදියට පරාර්ථය කරන්න කියලා කියන්නේ. දැන් මේ පරාර්ථය හැම මිනිස්සෙටම ඕනෝ නිර්මාණය කරගත්ත මමත්වයේ තව දියුණු කරන්න. මට ඔටුනු පළඳන්න. මට සහතික දෙන්න. මම එතකොට තව තව මේ මමත්වයේ ග්‍රෝ වෙනවා. ආඩෝ දැන් මට සහතික කෑල්ලකුත් ගෙදර ෆොටෝ එකක් ගහලා තියාගන්න පුළුවන්. දැන් මම දැන් SMS එකේ ඉන්නේ BSc එකක්. දැන් BSc හොනස්. දැන් ඊට පස්සේ PhD. ඊට ඩබල් PhD. හරිද? දැන් එහෙම මම ලේසි පාසු කරේ. දැන් මට මොනව හරි කියන්න ඉන්න එපා. දැන් එහෙම ඔයාලගේ ජීවිතේ ඊට පස්සේ බලන්න ඔයාට මන්දිරයක් හදාගන්න. ඊට පස්සේ බලන්න ඔයාට වාහන ගන්න. බලන්න ඔයාව තව 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 ඔයාව මේ වෙන පොරක් කරලා පෙන්වන්න තමයි මරණකම් වැඩ කරන්නේ. ඒ කියන්නේ ඔයා මමත්වේ වැඩි වෙන ඔයාගේ මානසික දුක වැඩි වෙනවා. දුක අඩු වෙන්නේ නැහැ. ඔයා එන්න දුක් ගොඩක් එකතු කරගන්න. ඒක නිසා අද ඔය PhD තියන අය අරව මේව තියන අය ධනෙ තියන අය ඇවිල්ලා මට කියනවා යාගේ දුකතේ මට කියන්නේ. සේක ලියලා දෙනවා. ලියලා දුන්නම යා ආපස්සට යන්න ගොඩක් අයට අමාරුයි. මොකද ඒ තරම් දුර අර මමත්වේ අභිප්‍රේරණය කරලා ඉවරයි. හැබැයි ඒගොල්ලෝ කැමති වුණොත් එකපාරට දැන් එකෙන් ගැලවෙන්න බෑ. එකපාරට අහුනෙත් නෑ. එකපාරට ගැලවෙන්නත් බෑ. ඒ යා කැමති වෙනවා. එයාට තියෙන දේවල් මමත්වයට අවශ්‍ය එයාව පොර කරන්න ඒක අතහැරලා මේ පෘථිවියට සේවය කරන්න. අනිත් මනුස්සයාට සත්වයාට සේවය කරන්න. අන්න එහෙම වෙනකොට ටික ටික යා එයාද එයා වෙනුවෙන් එයාට පොඩි මමත්වයක් තියෙනවා කරන එක. නමුත් තරවයි ඝන මමත්වයක් නෙවෙයි. දැන් සමහර මිනිස්සුන් උදව් කළා තාම මම මේ උදව් කරන කෙනෙක් කියලා හදාගන්න පුළුවන්නේ. ඒක ඇත්තට අවුලක් නෑ. ඒක පැහැදිලි කරලා දෙන්න පුළුවන්. නමුත් දැන් මෙයා දැන් යා කැපකිරීම පටන් අරගෙන. එයා එතකොට යාගේ අර ඝනත්වයේ දිය වෙනවා. දැන් අනිත් අයගේ කකුල් ලෝදන්න නිහතමානී වෙන්න ඉවසන්න ඒ දේවල් වලට එයා පුරුදු වෙනවා. දැන් මිනිස්සු මමත්වයේ වැඩි කෙනෙක් කැමති නෑනේ. කවුරක් බණිනවට ප්‍රතික්ෂේප කරනවට. හැබැයි ඒකට ප්‍රතිවිරුද්ධ වැඩ කරන කෙනෙක් ඒක ඉවසනවා. ඉවසීමේ පාරමිතාවක් කියන්නේ ඒකයි. ඒ ඉවසනෝ යාට යාගේ මමත්වය අවබෝධ කරගෙන යන ගමනට ඒක උදව් වෙන නිසා. ඉතින් ඔම යනකොට ඔයාට මේකේ ප්‍රඥාව පහළ වෙනවා. අන්න එතකොට තේරෙනවා මෙන්න මේ විදිහට තමයි මම මේ පුද්ගල ස්වභාවය හදාගත්තේ. මෙන්න මේ විදිහේ තමයි මේ බුදුහාමුදුරුවෝ මේක අල්ලගත්තේ. මමත් මේ මම කියන ස්වභාවය තේරුම් ගත්තේ මේ විදිහට කියලා ගැලවිලා යනවා. එතකොට යම් මනුස්සයෙක්ට ඕන නම් මේක අහගෙන මේ ජීවිතේ ගැලවෙන්න පුළුවන්. හැබැයි ගොඩක් අය කියන්නේ මුළු හුස්ම ගන්න හැම මොහොතක්ම ඔයා අනිත් පැත්තට හිතන්න වෙනවා. ඉතින් ඒක වල් මං හිතන්නේ ලේසියෙන් කරගන්න කැමති වෙයි කියලා. හුස්ම ගන්න හැම මොහොතක්ම ප්‍රතිවිරුද්ධව කල්පනා කරන්න. එහෙම බැරි නිසා තමයි ඔයාලට යම් තාක් ප්‍රමයා සෝතාපන්න වෙන. ඔතනින් නම් පුළුවන්. දැන් මෙතනත් සමහර ළමයි කේකෑල් අල්ලගෙන තියෙන. එතකොට යාගේ මනස මධ්‍යස්ථයි. එතකොට එයාගේ කර්මයේ බලයට වඩා ධර්මයේ බලය වැඩි වෙලා තියෙනවා. හරිද? ඉතින් තව තවත් ධර්මයේ බලවත් කරන්න ඕනේ. එතකොට තමයි මේ මමත් කර්මය කියන්නේ තනි මමත්වයක්. මේ මමත්වයට සාපේක්ෂව තමයි කර්මය ගොඩ නැගෙන්නේ. ධර්මයේ බලවත් වෙනකොට මමත්වය අඩු වෙනවා. මමත්වය අඩු වෙනකොට එයාගේ ජීවිතයේ සාපේෙන් ගැලවෙනවා. දැන් ඔයාලගේ ජීවිතය ඉස්සරහට drive වෙන මහා සාපේකට. දැන් බලන්න අපේ අම්මලා දිහා බලන්නකෝ. ඒගොල්ලෝ අපි හදාගෙන. අපිට ලෙඩ වුණා කිව්වත් තවර. අපි ආත් එක කතා කරන්නේ නැහැ කිව්වත් තවර. ඊට පස්සේ අපිට දායින් දරුවා හම්බ වෙනවා. දැන් දරුවෝගේ දරුවන්ටත් අම්මලා බැඳෙනවා. වයසට යන්න කිසිම නිදහසක් තිය දේවල් වලට. අඩුතරම හිතන්නේ මේ ධර්මයේ අහපු නැති අම්ම කෙනෙක් කියන්නේ කිසිම නිදහසක් නැහැ. මහ පොළවේ අල්ලගෙන අල්ලපු ගෙදර වැට ගාවට යනකම් අල්ලගෙන දරුවොත් අල්ලගෙන දරුවාගේ මොනුපුරොත් අල්ලගෙන මොන පවද්ද? ඔයාලගේ ආච්චිලා අම්මලා දිහා බලන්න. දැන් ඔයාලා යන්නේ තෙන්ටම තමයි. ඒ සමාහට ගොඩක් දෙමාපියන්ට ධර්මයේ නැහැ. ඒගොල්ලෝ ධර්මයේ කියලා හිතන්නේ පන්සලේ මලක් තියෙන එකයි. සුදුරෙද්දක් ඇඳගෙන පොයට පන්සල වටේ කර කියලා එන එකයි. ඒක තමයි අලගේ ධර්මය. ධර්මය කියන්නේ ඒක නෙමෙයි මේ මමත්වයේ ගැන කන්න තේරුම් ගැනීම. ධර්මය කියලා කියන්නේ.
එතකොට එයාට නෑ. එතකොට ඒගොල්ලෝ නැති වෙන යා මනස සාපයෙන් පිච්චෙනවා, දුකෙන් පිච්චෙනවා. කරන්න දෙයක් නෑ. ඒක තමයි මහා සාපයකට අහු වෙනවා කියලා කියන්නේ. හැබැයි වා මේක තේරුම් අරගෙන ඔයාගේ දුක නැති වෙන්නේ. ඔයාගේ මමත්වේ නැති වෙනවා. එතකොට දුක තිබුණට ප්‍රශ්නයක් නෑනේ. තමන් ඒක බාර ගන්න කෙනෙක් නැත්තම්. දැන් තියෙන ඔයාගේ හිතට දුක එනකොට අර ඔයාගේ මමත්වේ අල්ල ගන්නවා. අල්ල ගත්තාම දුක වෙනබල් වෙනවා. දැන් බුදුහාමුදුරන්ටත් දුකක් තියෙනවා. ඒක අල්ල ගන්න කෙනෙක් නැහැ. ඒකයි බුදුහාමුදුර කිව්වේ සාමාන්‍ය මිනිහෙක් එක පිහිපාරක් යාම පිහිපාර දෙපාරක් තා පිහිපාරක් කරනවා. රහතන් වහන්සේ කෙනෙක් බුදු කෙනෙක් කරන කන පිහිපාර විතරයි. ඒකත් මේ පංච ඉන්ද්‍රිය මේක දිය වෙලා යන ගම මේක දැන් බයොලොජිකල් ඩෙත් එකකදී තමයි මේ සලායතන ඉවර වෙන්නේ. ඒ සලායතන ඝර්ෂණයෙන් තියෙනක විතරයි මේ පිහිපාරත් කන්නේ. සලායතන එයා පිරුණුවම් පාන වෙලා එයා මැරෙන වෙලාවට ඒකත් ඉවරයි. ඒ උතුම් ශාන්තියට නිවිලා. දැන් ජීවිතේ වලට ඒක මහා අමාරු දෙයක්. ඒක ලේසි දෙයක් නෙමෙයි. ඒක ලොකු කැපකිරීමක් කරන්න ඕන. ඒකට කැපකිරීමක් කරන්න එන අයත් පස්සේ මමත් ඒ ඉස්මතු වෙලා ඒව දාලා යනවා. අයි ඒ දේවල් පස්සේ යනවා. යම් මිනිස්සෙක් ඒ ජීවිතේ කරොත් ඒ පෘථුවේ ඉන්න ශ්‍රේෂ්ඨම කෙනා, ජ්‍යෙෂ්ඨම කෙනා එයා තමයි. ඇයි? එයා නැවත මේ පෘථුවේටවත් මේ විශ්වයටවත් කවදාවත් පැමිණෙන්නේ නැහැ. ඩයින් වෙලා යනවා. එතකොට අපේ ආච්චිල සීයලත් අපේ ආච්චි හැමදාම මේ පන්සලේ සිල් ගන්න ගියා හඳ පන්සලේ ඉන්න කම්ම මේ පොයේ තියුණොත් යනවා. අපිවත් නැදයි යනවා. ඉතින් අපිට එහෙම උමනාවක් නැහැ දෙගෙන යනවා. නමුත් ඒ අපේ ආච්චිට මට යන්තම් පොඩ්ඩක් යමක් කියලා දෙන්න පුළුවන්නේ මහා ගොඩක් කියා දෙන්න එයාට උන්නේ. එයා කවදාවත් මේක එයාට තේරු එයා මමත්වේ කියන්නේ මොකද්දවත් කියලා එයාට ඉන්න හාමුදුරුවෝ කියා දීලා නැහැ. දැන් ඉතින් අපිට බණ කිව්වා හාමුදුරුවෝ තාම පන්සලේ ඉන්නවා. එයා දන්නේත් නැහැ. සෙම මම ගිහිල්ලා මහාන කරා. ඒ මහාන කරපුවාම දන්නෙත් නැහැ. ඒගොල්ලෝ දැන් මගේ හම්බුණාම කියන දේශන අහනවා කියලා සාමින් වහන්සේ. එහෙම නිහතමානී. නමුත් එයාලා අපි මහාන කරාට දන්නේ නැහැ කොහොමද මේ ප්‍රොසෙස් එක වෙන්නේ කියලා. මේ තේරුම් අරගෙන දැන් අවුරුදු 10ක් 15ක් 30 තමයි ලංකාවට මේක ඕපන් කරේ ලෝකයට. මෙන්න මෙහෙම තමයි වෙන්නේ කියලා කියන්න ගත්තා. කියන්න ගත්තාම දැන් අද බණ කියන ගොඩක් අය දැන් අද ටීවී වල කියලා ගොඩක් අය දේශන අන්තර්ජාලයෙන් අහලා තියෙනවා. ෆෝල් කරලා තේරෙන්නේ නැති ඒවා අහගෙන තියෙනවා. දැන් ඒක විවෘත වෙනවා. දැන් ඔය අපි කියන්නේ මිහිඳු හාමුදුරුවෝ අරහෙට මෙහෙට ආවේ නැහැ කියලා කියන්නේ මිනිස්සු ඒව තමයි බුද්ධාගම කියලා හිතන් ඉන්නේ. එයාලා දන්නේ නැහැ මේක ගැඹුරට යන්නේ. ඉතින් අරවා ඔළුවෙන් අයින් කරනවා යවන්න බෑ. නිසා එක එක හොල්මන් විකාර කියලා ඔළුව අවුල් කරලා අයින් කරලා දාලා මේක මතු කරලා පෙන්නනවා. එතකොට පොඩි දෙන එක තේරුම් ගන්න පුළුවන් දෙනා යම්තාක් දෙයක් තේරුම් ගන්න. ඒත් ඕගොල්ලෝගේ ඇතුලේ තියෙන මමත්වයේ යම් ප්‍රමාණයක් තේරුම් ගත්තොත් ඒ ප්‍රමාණයට ඔයාගේ ජීවිතේ නිවෙනවා. තවත් ටිකක් තේරුම් ගත්තොත් ඒක නිවෙනවා. සම්පූර්ණ තේරුම් ගත්තොත් සම්පූර්ණ නිවෙනවා. ඔයාලට විතරක් මේ ලෝකේ හැමෝටම මේක. ඉතින් මේ මිනිස්සු මේ අවුරුදු 50කට 60කට 70කට ජීවත් වෙන වෙලාව. ඒ ජීවිතෙත් කොයි වෙලාවෙද කියන්න බෑ. කියන්න බෑනේ අපි කාටවත් මේ පෙන්නලා නැහැනේ මේ මෙහෙම කියලා. දැන් මම මේ ප්‍රදීප්ට අලුත් තියෙන කැලලක් කියලා දුන්නා. ප්‍රදීප්ව අය බොහෝහරට දැන් කිසි දෙයක් එහෙම එකතු කරගන්නේ නැහැනේ. ඒ තියෙන දේ වියදම් කරලා ඉන්නවා. ඒ වෙලාවට වියදම් කරලා දාලා එතනින් ඉවරයි. හැබැයි යාළ එහෙම නෙවෙයි. යාළගේ ජීවිතේ යම් දෙයක් එකතු කරනවා. ඇයි එහෙම කරන්නේ කියලා මං කිව්වා මෙහෙමනේ. ඔබට පොඩි කැලලක් කියලා දෙන්නම් කියලා මං කියලා දුන්නා. දැන් අපේ ලයිෆ් එක කොතෙන්ද එන් වෙන්නේ කියලා මෙතන ඉන්න කවුරුවත් දන්නවද? දන්නවද කවුරුවත් ලයිෆ් එක කොතනින් එන් වෙනවද කියලා දන්නේ නැහැ. හැබැයි කවි වෙලාවක වහරි මොනවා හරි කරදරයක් නැතන සාමාන්‍ය විදිහට 60න් 70න් හරි මේක යන්න වෙනවනේ. ඔන්න 60කට 70කදී 60කදී යනවා කියනකො එතකොට මට හැම දවසකාරේ මම ඉතින්ට ලඟ වෙනවා. මම මෙහෙන් ධනෙ එකතු කරනවා. අන්තිමට ධනෙ මහ ගොඩක් තියෙනවා මට මෙතනින් මොකද්ද නැත්තේ? ඩයි මතර මෙතනින් දවස් නැහැ. එතකොට මොකද අර ධනෙ මොකටද? දැන් ඕගොල්ලෝ ඉස්සරහට ජීවිතේ කල්පනා කරන්න ඕනේ. දැන් ඔයාට ෆික්ස් ඩේට් එකක් තියෙනවා. ඔයා යන වෙලාව තියෙනවා. ඔයා හැමදාම මේ ඉර පායල ඉර බහ යනකොට එතනට ලඟ වෙනවා මිසක් එතනින් ඈත් වෙන්නේ නැහැ. හරිද? එතනට ලඟ අපිට ඕන නම් තව වැ ওই අසවිස කාලා තව ඒ දවස් වල මේ ලඟ කරගන්න පුළුවන් ගා ඈත් කරගන්න ටිකක් අමාරුයි. කොච්චර ඈත් කරත් තැනක් තියෙන අවුරුදු 100 දි යනවනේ. එතන මෙහෙ යනකොට මම මෙහෙ මේ මහා ගොඩ ගහලා ගොඩ ආරියා වේවා. දැන් මම මෙහෙ මෙතෙන්ට ලඟ වෙලා තැනක් එනවා. මේ ගොඩ පේනවා. මට එකක් කිසි දෙයක් පරිහරණය කරන්න බෑ. බිලියන ගණන් හොරකම් කරලා තියන් ඉන්න හැම එකටම වෙන්නේ ඕක. ඌ අර උට ඩේට් ඉවරයි. මෙහෙ බඩු තියෙනවා. සිස් බැංකුවේ තියෙනවා, අර බැංකුවේ තියෙනවා, මේ බැංකුවේ තියෙනවා, පැනමා තියෙනවා, හැම එකේම තියෙනවා. බං කවුද පාවිච්චි කරන්නේ? තේරෙන ලෝකේ මයි ලිපියක් කියෙව්වා. ඒක ඉන්නේ ලෝකේ ලෝභම කාන්තාව කියලා තමයි ඒක විස්තර කරන්නේ. ලෝකේ කාලකන්ණිම කාන්තාව කියලා තමයි ලිපිය ලියලා තියෙන්නේ ඇමරිකාවේ. ඒ කියන්නේ අවුරුදු 16 දී ආරම්භ වූ යට ඇඳුම තමයි අවුරුදු 80 දී 81 දී මැරෙන කොටත් ඇඳලා තියෙන්නේ. කවදාවත් යට ඇඳුමක්වත් සල්ලි දීලා අරන්නේ නැහැ.
හැබැයි කාන්තාවට තිවිලා තියෙන රුපියල් ඩොලර් බිලියන 3ක වත්කම්. ඩොලර් බිලියන කීයද? 3ක්. අවදාවත් ඇඳුමක් කඩෙන් ගන්න ඇල්ලු. එතන මල්ලෙක් ඉඳලා තියෙනවා. බල්ලට පවා මස් කට්ටකට සල්ලි වේදම් කරන්න රණ්ඩු වෙලා කොහම හරි විසි කරන මස් කට්ටු ටිකක් ගෑනි ටිකක් කරන් දෙනවලු ගිහිල්ලා. කොච්චර ඩොලර් බිලියන 3ක යාගේ තාත්තගෙන් උරුම වෙච්ච වත්කම් තියෙන. අර ඩොලර් බිලියන 3ක් කියන්නේ ලේසි දෙයන්නේ කාලකණ්ණිම කාන්තාව කියලා තමයි කියන්නේ. එයාගේ යට ඇඳුමක් දාලා තිබුණා. ඒ ඉරිල 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 ගිහිල්ලා රෙදි කෑලි තියලා මහල මහල ඇඳලා. හරිද? එතකොට මේ එහෙම ඇඳුමක් අස්සල්ලි දීලා අරගෙන නැහැ. මොකද්ද පොඩි ගාණක් වේදම් කරලා තියෙනලු. ඒක නිකන් තඹ දොවිතුවක් වගේ මොකද්ද කියලා ලිපිය ලියලා තිබුණා. මම ෂෙයා කරාද කියලාත් මතක නැහැ. මම හොඳට කියෙව්වා. ඊපස්සේ ආයි ගිහිල්ලා බැලුවම තියෙනවා ඇමරිකාවේ. එතකොට දැන් අන්තිමට යා මැරෙනවා. ධනෙ ආයි කියලා දුවට. දැන් දුව ජීවත් වෙන්නේ කොහොම කියලාද ඔයාලා හිතන්නේ? දේ අම්මගේ දුවට අයි දැන් දුව එකම දුවයි ඉන්නේ දුවට අයිති වෙනවා. ඈ දෙයාගේ ටයිම් එක ඉවරයි අර වත්කම තියුණා. වත්කම ඊට පස්සේ දැන් මේ දිනු නීතියක් හදලා තියෙනනේ යන විදි. දැන් දුවට අයිති. දැන් දුව කොහොම ඉඳ දුව කරලා තියෙන මුලින්ම ඩොලර් බිලියනයක් වියදම් කරලා ඉස්පිරිතාලයක් හදලා. ඇයි අර අම්ම දුව දුක දැක්කනේ. අම්ම ලෙඩකට බෙහෙතක් අත් ගන්න යන්නේ නැල්ල සල්ලි දීලා. එයා දැන් බලන්න ඒ දුව යම් ජීවිතේ යම් තේරුම් ගැනීමක් තියලා තියෙනවා. දැන් යා මැරෙනකොට යා වියදම් කළා අනිත් අයට උපකාර කළා මේව කළා. ඒක තමයි යාගේ දුව ගැන විස්තරණ කියලා දෙවන්නේ. ඉතින් ඒක තමයි ජීවිතේ. අපි ජීවිතේ තේරුම් ගත්තේ නැත්නම් දැන් මේ මමත්වයේ පෝෂණය කරන මිනිස්සු නිතරම එකතු කරන එකතු කරන එකතු කරන එකතු කරන ඉවරයක් නැහැ. යාළුවෙට දෙන්නේ නැහැ, ඩකට දුකකට දෙන්නෙත් නැහැ, තමන්ට වියදම් කරගන්නෙත් නැහැ. බලන් යනකොට ඉඩ අක්කර නම් සිය ගානක් තියේවි, ගෙවල් තියේවි, කොහොම තියේවි. අන්තිමට මොකද වෙන්නේ? මෙතනින් ටයිම් නැහැ. දැන් අපි ඕකත් තේරුම් ගන්නවා. අපේ ටයිම් එකත් අපි මේ ජීවත් වෙන මේ ඩේට් එකත් එක්ක වැඩ. එතකොට ඊළඟ ජීවිතේට අරව එකතු කරන්න මහන්සි වුණා. ඒව කවදාවත් ගෙනියන්නත් බෑ මරණයෙන් පස්සේ. ඒව එකතු කරන්න මහන්සි වුණා මිසක් මේ විඳවන විඳවපු විඳින හිත තේරුම් ගත්තේත් නෑ. ඒකට ටයිම් නෑනේ අරව එකතු කරන්න දඟලනකොට. එතන ජීවිතේ විඳෙත් නෑ. හැමදාම ඒව එකතු කරේ ජීවිතේ විඳින්න. හැමදාම දවස පහ වුණා විතරයි. ඔයාල ජීවිතේ සමබර කරගන්න. ඔය හැමදේම තේරුම් ගන්න. මුද අපිට අද දවස හරිම වැදගත්. ඒ නිසා මේ පහුගිය දේවල් කල්පනා කර කර විඳ විඳලා වැඩන්නේ අද දවස අපි ඒක හොඳින් ඉන්නවා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ අතීතය අතහැරලා දාන අනාගතය අවිල්ලට මේ මොහොතේ හොඳින් ඉන්න. මේ මොහොතේ සතුටින් ඉන්න. ඉවරයි. මේ එදා ජීවිතේ හැම පැත්තක්ම තේරුම් නොගත්තොත් අපි ජීවිතේ මොකද්ද වෙන්නේ? දැන් ගොඩාක් මේ පන්සල් වල හාමුදුරුවන්ට ගොඩ සල්ලි තියෙනවද? අටවස්ථානාධිපතිලා කියයි, කැලණිය රජ මහ විහාරේ කියයි. දැන් මේ අපි ඔයාලට උගන්වනවා වගේ දහස් ගානකට ඒගොල්ලන්ට කරන්න පුළුවන්. කවදාවත් කරන්නේ නැහැ. පන්සලේ පින්කෙට්ටි මේ වෙලාවේ කැලණි අද රජ මහ විහාරේ අද මිහින්තලේට මම හිතන කෝටි ගාණක් එකතු වෙනවා. බර කෝටියක් ආසන්න මුදලකට කාසි එකතු වෙනවා. මම දන්නේ උන්වහන්සේ වැඩක් කරයිද කියලා. ඒව අරව දදා 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 යන. හරිද? අන්තිමට නායක හාමුදුරුවෝ ඉවරයි. තුන්දගේ දෙට් ඉවර වෙනවා. ඊට පස්සේ ඉන්නේ ළඟට ඉන්න දෙන්න තුන්දෙනා අරගන්න එක බෙදාගන්න. සෙවුනුත් ඊට පස්සේ ඒ වගේම එකතු කරන්නේ. දෙයක් කරන්නේ නැහැ. නේ? අන්තිම ජීවිතේ බුදුහාමුදුරු පෙන්නපු පණිවිඩේ දශමයක්වත් තේරුම් අරගෙන නේ. දැන් බුදුහාමුදුරුවන් නම් එහෙම එකක් නැහැ. අපිට ලයිෆ් එකේ මං ඉඳන් ඉන්නකම පන්සල් බර ගානක් හදලා තියෙත් අන්තිමට පිරිනුවම් පානවත් හදපු පන්සලක් තෝරගත්තේ නැහැ. කොහෙද? කුසිනාරානුවර මල් රජදරුවන්ගේ සල්වැණේ තමයි තෝරගත්තේ. උඩ ජීතවනාරාමේ පිරිනුවම් පාන්න තිබුණානේ ළඩයි කියලා. අවුරුදු 80 දී තුන්වහන්සේ ජීවිතේ විඳා. විඳෙව්වේ නැහැ. 80 දී ට්‍රැවලින් කරන ගමන් ළඩ වෙලා අමාරුවෙන් මෙතෙන්ට ගිහිලා පිරුණා පෑව. එච්චර. කොච්චර ලොකු පන්සල් හදලා තියෙනවද? ජීතවනාරාමයේ, ഘോഷිතාරාමයේ, අඹපාලික අඹවනේ, බිම්බිසාර රජතුමා හදා දීපු උයන් කෙලේ කිසි දෙයක් රට වෙලා මේක මගේ කියාගෙන ඉඳලා නැහැනේ. හැබැයි එහෙමයි කියලා මගදි කවුරු හරි බලහත්කාරයෙන් අල්ල ගන්නවොත් එහෙම දීලා නැහැ. ඒක කියලා තියෙන සාසරයට පූජ කරේ තියෙන එක. නමුත් අර දෙයක්. ඔයාලා හිතා එහෙමයි කියලා මේ දැන් කවුරු හරි කියනවා ආ මේ පන්සල දීලා යන්නකෝ කියනවා. එහෙම දීලා යන්නේ නැහැ. මේක ඒ කියන්නේ ඒක ලෝභකම නෙවෙයි. නීත්‍යානුකූලව ඒ වැඩ කරනවා. නමුත් මේ මේ දේවල් වලට ඇලී ජීවත් වෙන්නේ. ඒව තේරුම් ගන්න. එහෙම තේරුම් ගත්තොත් ජීවිතේ ලස්සන වෙනවා, සුන්දර වෙනවා. නැත්නම් ඔය ආහපු වගේ මුලින් ප්‍රශ්නයක් නැත්නම් මහා කර්මයක් වෙනවා. දරුවන්ට නොමිලේ ඉගෙනීමට ඔබත් දායක වන්න. නාලන්දා විශ්වවිද්‍යාල පදනම පරිත්‍යාගී හදවත් ඔබ ලස්සන කරයි. අවසරසනස මට තියෙන ප්‍රශ්න තමයි සංසාරේ භවයෙන් භවයට එකම හිතක්ද මේ ගමන් කරන්න කියන්නේ.
ඔයාරම මුලින්ම අභිධර්ම පාඩම් දෙක තුනක් වලට ගන්න කාලේ හිටියද? හිටියනේ. මතක මම එතකොට මොකද්ද කිව්වේ? හිත කියන්නේ හිතේ අවශ්‍ය කීයද? චිත්තක්ෂණයකයි කියන්නේ තප්පරයක් නෙවෙයි, ඊටත් වඩා ගොඩාක් අඩු කාලයක්. හිතක් ඇති වෙනවා නැති වෙනවා විතරයි, එච්චර පවතින ප්‍රේලාවක් පෙන්වන්න බෑ. එතකොට හිත මෙහෙම ඇති වෙනවා නැති වෙනවා, තව හිතක් උපදිනවා. එතකොට එක හිතක් නැති වෙලා එක හිතක් උපදිනවට කියන ප්‍රත්‍ය විභාගය කියලා. මොන විභාගයද? ප්‍රත්‍ය. ඒක තමයි පට්ටාණය කියලා කියන්නේ. එතකොට මේ හිත නැති වෙලා ඊළඟ හිතක් උපදින හේතුවක් නිසා. එතකොට ආරම්භණ ප්‍රත්‍ය, සහජාත ප්‍රත්‍ය, අධිපති ප්‍රත්‍ය කියලා විස්තර කරනවා. ඒක නිකන් ඕන්නේ නැහැ. ඔයාලා මම දැනගන්න යන්තම් කිව්වේ. අන්නේ හේතු නිසා ඊළඟ හිත උපදිනවා. ඒ හිත එහෙමම නැති වෙනවා. ඒ වේගින් උපදින ඒ තව හිතක් උපදිනවා. එතකොට මේම මෙහෙම 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 දැන් ඔයා මේ ප්‍රශ්නේ ආපු වෙලා හිත මිලියන ගාණක් ඉපදිලා නැති වෙලා. හැබැයි ඒක වේගවත්. ඒ ඉපදිලා නැති වෙලා යන එක වේගවත්. අන්නේ වේගය නිසා ඔයාට තේරෙන්නේ නැහැ හිත උපදිලා නැති වෙලා යනවා කියලා. ඔයාට පේන්නේ මේක හිතක් තියෙනවා කියලා. මොන හිතක් තියෙනවා කියලාද? එක හිතක් තියෙනවා කියලා. ඒක හරියට මේ වගේ. දැන් මේ ආලෝකය තියෙනනේ. දැන් ඔයාට පේන්නේ මේක නිවිනිවිපත් වෙනවා කියලාද? එක දිගටපත් වෙලා තියෙනවා කියලාද? එක දිගට පත්. දවා මේක විද්‍යාව ෆිසික්ස් වල ඉගෙනගෙන තියෙනනේ. සංඛ්‍යාතය කියලා එකක් තියෙනනේ. 50යි හර්ට්ස්, 1000යි හර්ට්ස් එහෙම. ඒ කියන්නේ මේ ප්‍රමාණයට මෙච්චර නිවේපත් වෙනවා. එහෙමනේ. ඉතින් ඒ වගේ තමයි. එතකොට නමුත් දැන් ඒක වේගවත් නිසා ඔයාලට තනි ආලෝකයක් පේනවා. බල්බ් එක නිවෙන්නේ නැතුවපත් වෙනවා වගේ කියලා. නමුත් ඇත්තම ගත්තොත් එහෙම එකක් නැහැ. හිතත් ඒ වගේ. දැන් අර ගිනි රවකට තියෙන සරලම උපමාව තමයි අපි අර ගිනි රවුමක් මම මෙතෙන්ට ගන්නවා. අරගෙන මම මෙහෙම වේගයෙන් කරකවනවා. කරකවනකොට ඔයාට මේ පේන්නේ ගිනි බෝලයක්ද රවුමක්ද? රවුමක්. රවුම. නමුත් ඒ රවුමේ ඒ බෝලේ තියෙන එක මොහොතක එක තැනක විතරයිනේ. එතන එක ආදසකයක් කියලා කියනවා. මෙහෙම ගත්තොතින් කොටස් 360කට බෙදලා එක කොටසක තියෙනවා. 359 මේක නෑ ඒ වෙලාවට. ඒ වෙලාවට නෑ. හැබැයි අපිට පේන්නේ නෑ නේද? ඇයි? ඇයි පේන්නේ නැත්තේ? උත්තරයක්ද? වේගය වැඩි නිසා. මොකක්ද? මෙතනින් කරකවන වේගය වැඩි වෙනවනම් තව තව පේන්නේ. තව තව ශ්ලෝකරොත් පේනවද නැද්ද? පේන. පේමු. ශ්ලෝකරොත් පේනවා මේක. සා අපේ හිත වේගවත් නිසා අපිට අපේ මවකුසට ආපු බැසගත්ත වෙලාව ඉඳලා මේ මොහොත දක්වා හිත මේ පොළවේ වැලි කැටවලට වඩා පහළ වෙලා තියෙනවා. නමුත් ඒකේ වේගය වැඩි නිසා අපිට පේන්නේ මේ පොඩි කාලේ තීචේ තමයි දැන් තියෙන්නේ කියන. එහෙම නැහැ. නේ? එතකොට එහෙම එකක් නෙමෙයි. ඉතින් අපි මරණ ආසන්න වෙලාවෙදිත් ඒකමයි වෙන්නේ. නේචර් එක වෙනස් වෙන්නේ නැහැ. අපි මේ බොඩි එකේ හිත ඒ තවසන් හිතට තමයි චුතිසිත කියලා කියන්නේ. ඊළඟ හිත තමයි ප්‍රතිසන්දි හිත කියලා කියන්නේ. ඒක දෙකක්. එකක් නෙමෙයි දෙකක්. ඒ නිසා භවයෙන් භවයකට කවදාවත් හිතක් යන්නේ නැහැ. මේ මොහොතෙන් ඊළඟ මොහොතටවත් හිතක් යන්නේ නැහැ. හැබැයි අවසන් හිතේ ඉඳලා ඊළඟ හිත උපදින්න හේතු ටිකක් තියෙනවා. ඒකට කියන නෑකමක් තියෙනවා. මොකද්ද? දැන් ඔයා ඉන්නවා, ඔයාගේ තාත්තා ඉන්නවා. තාත්තගේ තාත්තා කියන්නේ කවුද? සීය. සීයගේ තාත්තා කියන්නේ කවුද? අත්තනේ. ඊළඟ අත්තගේ තාත්තා කවුද? අත්තගේ තාත්තා වාට කවුද? පණත්තද? කිත්ත කිරි කිත්ත කිරි කෑමුත්ත එහෙම යනවනේ. එහෙම යන්නේ බලන්න. එතකොට ඕකට කියන මොකද්ද ඔයාලගේ පරම්පරාව? එතකොට ඔයයි තාත්තයි සමානද අසමානද? අසමාන. අසමානයි. හැබැයි ඔය දෙන්න අතර නෑකමක් තියෙනවද නැද්ද? තියෙනවා. තියෙනවා. මොකද ඔය DNA අරන් බැලුවොත්, RNA අරන් බැලුවොත් ඒකේ සමාන දේවල් තියෙනවා. ඒක ජාන කියලා කියනනේ. හැබැයි ඔයාල දෙන්න එකිනෙද්ද? නෑ. නෑ නෑ. අන්න ඒ වගේ තමයි. මේ දැන් පහළ වෙන හිත කියන්නේ අලුත් එකක්. පිටක් පිටිපස්සේ පහළ වෙච්ච හිත කියන්නේ ඒ හිත නෙවෙයි. හැබැයි මේ දෙක අතර ඥානමය සම්බන්ධය වගේ යම්කිසි හේතු ප්‍රත්‍ය සම්බන්ධයක් තියෙනවා. අන්න ඒක නිසා තමයි මොකද්ද? අර මේ භවයේ අර භවයේ මගේ කියලා ගන්න එක අර කීමට කිව්වා මිසක් ගියාත්ම හිත නෙවෙයි මේ ආත්ම හිත තියෙන. හැබැයි ඒ මේ ආත්මේ තියෙන හිතට ගියාත්ම හිතේ තියෙන යම් යම් ශක්තියින් නැතුවාම නොවේ. පැහැදිලිද? අනේ ඒ විදිහට තමයි ඒක තේරුම් ගන්නවා. සම්භවයෙන් භවයට යන හිතක් නැහැ. එතකොට සර් පුනර්භවය කියලා එතකොට අර කලින් භවයේ ඒවා කියන්නේ. අනේ එකෙන් දැන් ඔයාගේ ඇහුවොත් ඔයාගේ තාත්තත් එක තිර නෑ දැකම් මොකද්ද කියලා මොකද කියා? මොනවද කියන්නේ? මොකද්ද ඔයාලට නෑ දැකම් පෙන්වන්න තියෙන එකම DNA වார்த்தාවක් නේ. අනේ එතකොට අර අපි උදාහරණයක් මේ හන්දේ අපි අර දැන් මේ භවයේ DNA වார்த்தාවක් ගත්තොත් පෙර භවයේ යම් යම් දේවල් ඒක තියෙනවා. ඒක නිසා කියන්නේ පුනර්භවය කියන. සමහර කොටස් අරගෙන ඈ සමහර කියන්නේ සිතේ සමහර කොටස් අරගෙන තමයි අපි මේ ඉදිරි භව වලට යන්නේ. කොටස් නෙමෙයි ශක්තිය.
ද උදාහරණයක් කිවොත් ඔය හිත හැදෙන්න හේතු වෙනවා යම් යම් දේවල්. දැන් මේ ජීවිතේ අපි කර ඇති කරගන්න ශක්තිය දැන් අපි දැන් මම ගත්තොත් මේ මම දැන් පෙර භවයේ තියෙන ශක්තියින් එක තමයි වැඩ කරන්නේ. හැබැයි පෙර මගේ ජීවිතේ මේ ජීවිතේ දෙකක් හිත් දෙකක්. නමුත් ඒ ශක්තියින් උපකාර වෙලා තියෙනවා. මොකක් වෙලා තියෙනවද? උපකාර වෙලා තියෙනවා. ඒ වගේ තමයි අපි දුර්වල ශක්තියින් හදාගත්තොත් ඒව උපකාර වෙනවා. බලවත් ශක්තියින් හදාගත්තොත් ඒව උපකාර වෙනවා. හැබැයි හැමතිස්සෙම අපිට ඒ හිතේ අලුත් දේවලුත් තියෙනවා. ඒ නිසා අපිට වෙනස් කරන්න පුළුවන් ලයිෆ් එක. මොකක් කරන්න පුළුවන්ද? වෙනස් කරන්න පුළුවන්. ඒ වෙනස් කරලා තරව අඩංගු වෙනවා. ඒකයි. මගින් පැහැදිලිද? දැන් වාඩ දරුවෙක් හම් වෙනවා. වඩා පුතෙක් හම් වෙනවා කියලා කියන්නේ. ඒත් අය පුතේ වෙනසක් තියෙනවා. හැබැයි අයි ඥානමය සම්බන්ධයක් තියෙනවා. ඒතර පුතා ඔච්චර කිව්වත් ඔයා වාට සම්බන්ධයක් නැහැ කියලා එකත් බොරුවක්. හැබැයි ඔයා කිව්වොත් පුතා මමමයි කියලා එකත් බොරුවක්. එයාට අලුත් දේවල් ටිකකුත් තියෙනවා. පැහැදිලිද? ඒ වගේ තමයි හිතා. පරම්පරාගත. හිස් චිත්ත පරම්පරාවක් යනවා මිස එකම හිතක් භවයෙන් භවයට යන්නේ නැහැ. හිත තමයි ලෝකේ වේගෙම වෙනස් වෙන්නේ. හිත තමයි ලෝකේ වේගෙම නැති වෙලා නැති වෙලා යන්නේ. ඉතින් එහෙම හිතක් කොහොමද තවත් භවයකට යන්නේ? ඕක සංසාර මේ කියන්නේ බුදුහාමුදුරුවෝ කාලේ විසුණු ආහසල ඕක තේරුම් අරගෙන තිබුණේ නැහැ. ඒගොල්ලෝ කව භවයෙන් එක එක දේවල් බුදුහාමුදුරුවෝ පෙර ජීවිත ගැන විස්තර කරලා තියෙනවායි කියනවනේ. ඒ නිසා අපි භවයෙන් භවයට යන විඥානයක් තියෙයි කියලා බුදුහාමුදුරුවෝ ඒක බොරුවක්. ඔයාලට මේව දැන් කියා දෙන්න බෑ. හිත කියන්නේ පටිච්ච සමුප්පන්නේ. මොකද පටිච්ච සමුප්පන්නේ කියන්නේ? අහලා තියෙන වචනේ අහලා තියෙද නෑනේ. පටිච්ච සමුප්පන්නයි කියන්නේ හේතුන්ගෙන් හටගෙන තියෙන. මොකද්ද හේතු? ඒ හේතු නැතු වුණාම නැති වෙලා යනවා. එහෙමයි. පටිච්ච සමුප්පන්න කියලද පටිච්ච සමුප්පාද විග්‍රහ කරනකොට උගන්න වචනයක් තියෙනවා. ඉතින් දැන් ඒව ඔයාලට කියා දුන්නොත් ඔළුව කරකුට්ටම් එනවා. ඉතින් කාට හරි ඕන නම් ගිහිල්ලා ඉවර වෙලා එන්න. දැන් ඔයාලා IT කරන ඒවත් එක ඕක කරගන්න බැහැනේ. එහෙම ඉගෙන ගන්න ආස තියෙන ළමයි අඩුයි ගොඩක් පවට බරයට ඉන්නේ නේ. එහෙම එන්න આવමු කියලා දෙන්න. එහෙනම් අපි වැඩ මේ වැඩසටහන නතර කරමු. මේ පොසොන් පොයේ දවසේ 20 වෙනි ජෝන් සිටට දහම් සිසිල මම හිතන්නේ ඒක අහලා ගොඩාක් අය එනවා. ඔයාලා ওই අහන ප්‍රශ්න ඔයාලට විතරක් නෙවෙයි තව ගොඩක් අය එළියේ වහලා ඉගෙන ගන්නවා. ඉතින් ඒගොල්ලෝ ගොඩක් කියනවා මේකෙන් අහගත්ත මේකෙන් තමයි මේ කැලේ තේරුම් ගත්තේ. ගොඩක් මේ පෘථිවියේ ඉන්න මිනිස්සු විශේෂයෙන්ම අපි සිංහල කතා කරන සිංහල භාෂාව කතා කරන ලංකාවේ මිනිස්සු ගොඩක් මානසික ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, ඒ හැම එකම මානසික ප්‍රශ්නයක්. ප්‍රශ්න වලින් ඉන්නේ. ඉතින් ඒ ඒ ඒ එකක් තමයි ධර්මයේ නොදැනීම. අනිත් එක තමයි යම්කිසි ආර්ථික ප්‍රශ්න. දැන් ඔයගොල්ලෝගේ අපි ජීවිතේ උගන්වන්නේ සමබර කරලා. සමබර මේ ධර්මයේ උගන්වන්නේ මෙතෙන්ට එන්න කියලා කතා කරලා මේ ඔයාලා බලන්න ඔයාලට අවුරුදු 30-35 වයින්කොට. ඉච්චර යන එක නුත් නැහැ. මේ ඔයාලට එදාට තමයි අපිව මතක් වෙනා මෙහෙම එකක් කියා දුන්න නේද කියලා. හරි ඔය යන්න යන්න වයස ජීවිතේ බර වැඩි වෙනවා. මනස පීඩණය වැඩි වෙනවා. අර එවරස් කන්ව නගිනවා වගේ තමයි. උඩට යන්න යන්න පීඩණය අඩුයි. මේව පුපුරන්න ගන්නවා. හරි අමාරුයි. පොඩි දෙයක්වත් උඩට අරයි යන්න බෑ බර වැඩි වෙනවා. හරිද? එවරස් උඩට යන්න 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 තමන්ගේ අතේ පයේ තියෙන පොඩ අතාරින්න ඕනේ නැත්නම් උඩට නගින්න බෑ. ඒ නිසා ජීවිතේ මෙහෙම උඩට යන්න යන වයස යන්න 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 යන ඔයාලගේ මනසේ පී. එතකොට තමයි මේ කියා දීපු දැන් එවරස් යන නගිනකොට ඒක නැගපු කෙනෙක්ගෙන් අහගන්න බෑ. එතකොට එයා දෙන ගයිඩ්ලයින්ස් වලින් තමයි නගින්නේ. නැත්නම් අඩියක් ගන්න නැග ගන්න බෑ. මොකද ඊළඟ අඩිය තියුවා මොකක් හේත් දන්නේ නැහැ. ඒ වගේ ඔයාලට මේ දෙන්නේ ජීවිත ලයිෆ් එක ගෙනියන්න තියෙන ගයිඩ්ලයින්ස් මනස ගැන. එතකොට ওই පුංචි කෑල්ලක් ඔයාලට මහ විශාල ඒ දණ්ඩක් වෙන්න පුළුවන්. ඔයාගේ ජීවිතේ තේරුම් ගන්න නිවා ගන්න මෙහෙම කරගන්න. ඒකට ගරු කරලා ඒකට භක්තියෙන් ඒ ධර්මයට ගරු කරන්න ඕන. ගරු කරන්නේ නැති කිසි කෙනෙක්ට කියා දෙන්න එපා කියලා බුදුහාමරේ ධර්මයට ගරු නොකරන කිසියෙක්ට ඒ දහම පවසන්න එපා. ඒකට ගරු සත්කාර කරන්නේ මනසින් ඒ කළා. එතකොට තමයි තමන්ට තවයි ධර්මයේ පිහිටන්නේ. සද්දාය තරති යෝග විශ්වාසය ඒ දහම ගැන තියෙන පැහැදීම තමයි තමන්ගේ මනසෙම ගොඩ වෙන්නේ. නිදහස් වෙන්නේ. විමුක්තියටපත් වෙන්නේ. ඉතින් මේව උපකාර වේ. ඔයාලට මම උත්සාහ කරා මේ අවුරුදු දෙක ඇතුළ අභිධර්මයේ කියලා දෙන්න. නමුත් ඔයාලට එන්න එන්න වැඩ වැඩි වීමත් මෙහි තියෙන දේවලුත් නිසා ඒක ටිකක් අමාරු වුණා කියලා දෙන්න. මොකද බලමු මම තවදුරටත් බලන ඔයාලා මේ කෝස් එක කරාට පස්සේ මම කවුද අපේ අමල් කිව්වා දවස් 10ක් බල යෝග කරලා ඒ ඇතුළ කාලෙවත් දවස් 15ක් කරා ඔය චිත්ත වීති කියනව හරි ලස්සනයි. ඒතකොට හරි මෙහිත රටා සිහින හැම දෙයක්ම තේරුම් ගන්න පුළුවන්.
ඉතින් මේ කියල දෙන ඉලන්න මේ ලෝකෙ මොකක්ද සංකල්ප කියන්න මොනවද මේ ඒක බලමු ඉස්සරහට තාපාස කීපයක් තියෙනවනි මේ යාටත් ලෝකවාසයට පොසන් පෝය දවසේ තමන්ගේ ජීවිතෙන් ධර්මය වෘත කරගන්න සත්‍ය දෙසට යොමුවෙන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න මේ ධර්ම සාකච්ඡාව හේතු වේවා කියලා ආශිර්වාද කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි. දරුවන්ට නොමිලේ ඉගෙනීමට ඔබත් දායක වන්න නාලන්දා විශ්වවිද්‍යාලය.